අයිබෝවන් හරි අපිට එහෙනම් අද දවසේදී කතා කරන්න තියෙන්නේ මම හිතන්නේ අර බල සමතුලිතතාවයේ පාඩමේ අවසාන කොටස තියෙනවා නේ බල සමතුලිතතාවයේ පාඩමේ අවසාන කොටස අපිට ලියන්න බැරි වුණා නමුත් මම මේකේ සිද්ධිය කියලා දුන්නා හරි ඒක ගැන ආයෙ නැවත පොඩි මතක් කිරීමක් මම කරන්නම් මොකද දැන් අමතක වෙලා ඇති අපිට ගිය සතියේ කරන්න බැරි වෙච්ච නිසා ඒක කතා කරලා ඊට පස්සේ අපි යමු එහෙමම න්‍යූටන් නියම වලට හරි අහගන්නකෝ දැන් අපි කතා කර කර හිටියේ සමාන්තර නොවන බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය නේ ඕකනේ අපි කතා කර කර හිටියේ හරි දැන් අහගන්න හරි සමාන්තර නොවන බල තුනක් දැන් මම මේකට උදාහරණයක් වශයෙන් ඔයාලට ගත්තේ ඔයාලගේ ගෙදර බිත්තියක එල්ලලා තියෙන රාමු කරපු පින්තූරයක් මේක අපිට හොඳ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඔය කියන අවස්ථාව නියෝජනය වෙන හරි මේ විදිහට රාමු කරපු පින්තූරයක් බිත්තිය එල්ලලා තියෙනවා කියලා හිතන්න එතකොට දැන් යා මේ විදිහට අපි ඇණයක් ගහලා ඔහම එල්ලලා තියෙන හරි දැන් මේකේ අපි ඉස්සල්ලාම කරන්න ඕනේ දේ තමයි මේකේ තියෙන බල ටික හඳුනා ගන්න ඕනේ. දැන් ඔයාලා යම් වස්තුවක් මත ක්‍රියා කරන බල ලකුණු කරගන්න යම් ප්‍රමාණයකින් දන්නෝ නේ. යම් වස්තුවක් මත ක්‍රියා කරන බල ලකුණු කරගන්න ඔයාලා දැන් යම් ප්‍රමාණයක දැනුමක් ඔයාලට තියෙනවා. තාම 100ක් නෑ. නමුත් ඔයාලට දැන් යම් ප්‍රමාණයකින් යම් වස්තුවක් මත ක්‍රියා කරන බල ලකුණු කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ඉස්සල්ලාම කරන්න ඕනේ දේ තමයි මේකේ තියෙන බල සෙට් එක මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. හරි මෙන්න මේ වස්තුවේ තියෙන බල සෙට් එක මොනවද කියලා අපි හඳුනා ගන්න ඕනේ. හරිද? ආ දැන් අහගන්නකෝ. දැන් මෙයා අපි දන්නවා පෘථුවියේ ඉන්නේ. නේ? අනිවාර්යෙන් මෙහෙනම් තියෙන බලය මොකක්ද? ගුරුත්වාකර්ෂණ බලය මෙයා මත ක්‍රියාත්මක විය යුතුයි. කොහෙන්ද මෙයාගේ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ? හරි මැද ලක්ෂයේ. හරිනේ? මෙයාගේ නාභි ලක්ෂය එහෙම නැත්නම් හරි මැද ලක්ෂයෙන් සිරස්ව පල්ලෙහාට මෙයාගේ ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙනවා. අපි ඒක දන්නවා. ගුරුත්ව බලය. හරිනේ? ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙනවා. හරි. ඒ වගේම තමයි දැන් ඔන්න එක බලයක් හරි අපි හඳුනාගත්තා. තව මේකේ අපිට බල දෙකක් තියෙනවා හඳුනා ගන්න. අනිත් බල දෙක මොනවද? දැන් අපි දන්නවා යම් වස්තුවක් තන්තුවකින් ගැට ගහලා තියෙනකොට හරි යම් වස්තුවක් තන්තුවකින් ගැට ගහලා තියෙනකොට ඒ තන්තුව මගින් වස්තුව මත ඇති කරන බලයක් තියෙනවා. අපි ඒකට නමකුත් කියනවා. මොනවාද අපි ඒකට කියන නම? මොකද්ද අපි ඒකට කියන්නේ? අපි ඒක කැපිටල් T අකුරෙන් සංකේතවත් කරන්නේ. අපි ඒකට කියනවා ආතති බලය. එහෙමනේ? අපි ඒකට කියනවා ආතති බලය කියලා. හරිනේ? ආතති බලය කියලා අපි කියනවා. හරි. දැන් මෙතනත් තන්තු දෙකක් තියෙනවා. නේ? මේ පැත්තේ එකයි මේ පැත්තේ එකයි ආදී වශයෙන් මේකේ තන්තු දෙකක් තියෙනවා. එතකොට ඒ තියෙන තන්තු මතත් එහෙනම් ඔය කියන විදිහේ අර බල ක්‍රියාත්මක විය යුතුයි. හරිනේ? ඔය කියන බල ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ආතති බලය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි? එහෙනම් මේ තන්තු මත ක්‍රියාත්මක වෙනවා ආතති බලය. මෙයා T1, මෙයා T2. හරි? එතකොට මම ඔකේ T1 සහ T2 කියලා ලකුණු කෙරුවේ ආතති බලය. T1 සහ T2 කියලා ලකුණු කෙරුවේ ආතති බලය. අපි ඒවා දන්නවා. යම් වස්තුවක් එල්ලලා තියෙනකොට මොකක් හරි මේ තන්තුවකින් එතනදි ක්‍රියාත්මක වෙන්නේ ආතති බලය කියන්නේ අපි දන්නවා. හරි. ඒක හරි. ඊළඟට දැන් අපි ඊළඟට බලන්න ඕනේ දේ තමයි මේ වස්තුව කොහොමද සමතුලිත වුනේ. දැන් අපි දන්නවා වස්තුවක් සමතුලිත වෙන්න නම් මොකද වෙන්න ඕනේ? සමතුලිත වෙන්න නම් මොකද වෙන්න ඕනේ? සමතුලිත වීමට නම් මම මේ මතක් කරගෙන යන්නේ දැන් ඔයාලා මෙවුවක් පාඩම් කරගෙන නැත්තම් ගිය සතිවල උගන්නපුවා පාඩම් කරලා නැත්තම් ඔන්න දැන් ඉතින් අඩේ මොනවද බං අර කියන්නේ කියන මේ මානසිකත්වයේ තමයි ඉන්නේ පාඩම් කරලා නැත්තම් මට කරන්න දෙයක් නැත එහෙම කරලා නැත්තම් හරි සමතුලිත වෙන්න නම් මොනවද වෙන්න ඕනේ සමතුලිත වෙන්න නම් වස්තුවක් සමතුලිත වෙන්න නම් මොනවද වෙන්න ඕනේ හරි අපි අහලා බලමුද කාගෙන් හරි කියමු බලන්න මන් නම් කරනවා කියන්න බලන්න මම ඔයාලව කවුරු හරි නම් කරනවා
මට කියන්න සමතුලිත වෙන්න හේතු මොකක් ඇයි වස්තුවක් සමතුලිත වෙන්නේ මොකක් වුණොත්ද හරි මට කියන්න බලන්න මං අහන කෙනා කියන්න ඕනේ මං අහන කෙනා කියන්න ඕනේ නැත්තම් ඔයාලා වැඩ දැන් එහෙනම් මෙයාගේ සම්ප්‍රයුක්තය බිඳුවක් වීම තමයි සමතුලිත වීමට හේතුව එහෙනම් මේ වස්තුව සමතුලිත වෙන්න හේතුව තමයි මෙයාගේ සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වීම එහෙනම් අපි ඒකට හේතුව මෙතන දාගමු සම්ප්‍රයුක්තය ශුන්‍යක් වීම සම්ප්‍රයුක්තය ශුන්‍යක් වීම හරිනේ එතකොට දැන් ඊළඟට කල්පනා කරන්න ඕනේ සම්ප්‍රයුක්තය බිඳුවක් වෙන්නේ ඇයි අන්න දැන් අර රීතික්ෂ කියපු උත්තරේ ආ සම්ප්‍රයුක්තය බිඳුවක් වෙන්නේ ඇයි දැන් අපි දන්න දැන් මේ වස්තුව නිසලයි එහෙනම් අපි කියවා හරි මෙයා සමතුලිතයි එහෙනම් සමතුලිත වෙන්න හේතුව මොකද්ද සම්ප්‍රයුක්තය ශුන්‍යක් වීම සම්ප්‍රයුක්තය බිඳුවක් වීම ඊළඟට සම්ප්‍රයුක්තය බිඳුවක් වෙන්නේ ඇයි සම්ප්‍රයුක්තය බිඳුවක් වෙන්නේ මේක මත ක්‍රියාත්මක වන බලවල අපිට තනි බලය විදිහට ගන්න පුළුවන් වෙන්නේ බිඳුව එහෙම නැත්නම් මේ සෙට් එකම කැපිලා යනවා බල සෙට් එක හරි එහෙනම් ඕක තමයි අපිට දැන් මේකේ ගන්න තියෙන කතාව දැන් ඊළඟට අපි බලන්න ඕනේ කොයි විදිහටද මේකේ තියෙන බල ටික ශුන්‍යයක් කරා ළඟා වෙන්නේ කොයි විදිහටද මේකේ තියෙන බල සෙට් එක බිඳුවක් වෙන්නේ කියලා අපි බලන්න ඕනේ හරි මම ඔයාලට අවසාන වශයෙන් කියලා දුන්නා අවසාන වශයෙන් කියලා දුන්නා මෙන්න මේකේ මේ වැඩේ වෙන විදිහ ගැන පොඩි අයිඩියා එකක් ඔයාලට දීලා තියෙනවා හරි දැන් අපි ආයෙ චුට්ටක් එක මතක් කරගමු හරි දැන් අපි බලමු මෙයාගේ සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙන්නේ කොහොමද කියලා දැන් අපි ඉස්සල්ලාම කතා කරුවානේ බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් විය යුතු දේ කුමක්ද විය යුතු දේ තමයි එයාගේ බල දෙකේ දිශා ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ විශාලත්ව සමාන වෙන්න ඕනේ ඒක රේඛීය වෙන්න ඕනේ වස්තුව මත ක්‍රියාත්මක වන බල දෙකේ විශාලත්ව සමාන වෙන්න ඕනේ දිශා ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ ඒක රේඛීය වෙන්න ඕනේ එහෙම වෙනකොට තමයි එයාගේ සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙන්නේ හරිනේ මම ආයෙ දැන් රූප සටහන් ඇඳ ඇඳ ලියන්න යන්නේ නැහැ කරුණා කරලා පාඩම් කරන්න හරි වැඩ කරන්න කරුණා කරලා පන්තියේ භෞතිකව හිටියානම් මං සලකනවා හොඳට හරි දැන් මට මේකේ දෙන්න බෑනේ පාර මං එවුවා ඉස්සරහදී අල්ලන්න ඈ මෙව්වත් එක්ක හරි ඊළඟට දැන් ඊට පස්සේ අපි කතා කරුවා බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය එතනදී අපි කතා කරුවා ඒකතල බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය සහ සමාන්තර බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය ඔය විදිහට අපි කතා කරන්නේ එතකොට සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් වෙන්න ඕනේ මොකද්ද විය යුතු දේ තමයි ඔය බල තුනෙන් බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ ඒක රේඛීය වෙන්න ඕනේ ඔය සෙට් එක දැම්මම රූප අඳින්නේ නැහැ රූපේ ඔළුවේ ඇඳ ගන්න හරි එහෙනම් අන්නේ දේ තමයි එතනදී වෙන්න ඕනේ දැන් අපි ඊළඟට දැන් අවසාන අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ ඒකතල නොවන බල දැන් මෙයාලා ඒකතල නැහැ මේ එක්කෙනෙක් මේ පැත්තට එක්කෙනෙක් මේ පැත්තට අනිත් එක්කෙනා පල්ලෙහාට මෙයාලා පැති කිහිපයකට ඉන්නේ මේ වගේ පැති කිහිපයක් මේ කොහොම තියෙයි එතකොට මෙයාලා එකම තලයේ නේද එකම තලයේ ඉන්නවනම් මේ සෙට් එකම සිරස් තලයේ ඉන්නවනම් ඔය විදිහට ඉන්න එකම තලය සිරස් තලය හරිද තිරස් තලයේ ඉන්නවනම් සෙට් එකම මෙහෙම ඉන්න ඕනේ හැබැයි දැන් මේකේ අන්න වෙනස් නේ ඒ කියන්නේ ආනති වෙනස් හරිද ඔ මේකේ වුණා මෙයාලා සිරස් තලයේ ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන් දැන් ඔක්කොම මෙහෙම දික්කක්ෂය ඔස්සේ ඉන්නේ හැබැයි මෙයාලගේ ආනතිය කිනකට වෙනස් වෙලා තියෙනවා හරිද එහෙනම් දැන් මේ වගේ අවස්ථාවකදී අපි කරන්න ඕනේ ඉස්සල්ලාම මේ බල තුන එකම තැනකදී හම්බවෙනවද නැද්ද කියලා හොයාගන්න ඕනේ මම ඕක ඔයාලට මෙන්න මේ විදිහටත් පෙන්නවා හරි මම මේ පොත මේ ටියුට් එක මම මේ විදිහට මෙතනින් මැද්දෙන් ওই විදිහට රඳවනවා රඳවපුවාම මෙයාගේ ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙන්නේ කොතරින්ද මෙයාගේ හරි මැද ලක්ෂයෙන් ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනකින් ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙයි ඒක සිරස්ස පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ මම මේක මෙතනින් රඳවලා තියෙනවා හරි ඊට පස්සේ මම මේක රඳවනවා මේ විදිහට කොහොම රඳවනවා එහෙම රැඳෙව්වත් ළමයි ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙන්නේ හරි මැදින් සිරස්ස පල්ලෙහාට එහෙනම් හරි මැද ලක්ෂය මෙන්න සිරස්ස පල්ලෙහාට තමයි ක්‍රියාත්මක වෙන්නේ හරි මේ බලන්න හරි දැන් ඔන්න ගුරුත්ව බලය ඔය විදිහට ක්‍රියාත්මක වෙන්නේ හරි මේ මේක ගුරුත්ව බලය කියලා හිතන්නකෝ හරි එහෙනම් ඔන්න ඔය විදිහට සිරස්ස පල්ලෙහාට හරි මැදින් ක්‍රියාත්මක වෙනවා මම වස්තුව මේ විදිහට රැඳෙව්වත්
බලන්න එයා හරි මැදින් සිරස්ව පළත්. එයා වෙනස් වෙන්නේ නැහැ ළමයි. මොකද ගුරුත්වාකර්ෂණය තියෙන පෘථුවිය දෙසටනේ. එතකොට ඒක සිරස්ව පල්ලෙහාට තියෙන එකේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මම මේක මේ විදිහට රඳවනවා. මේ විදිහට රඳවපුවාම ඒත් ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙන්නේ සිරස්ව පල්ලෙහාට. බලන්න සිරස්ව පල්ලෙහාට ක්‍රියාත්මක. ඊළඟට මම මේක රඳවනවා මේ විදිහට. මේ විදිහට රඳවනවා. ඒත් බලන්න ළමයි ගුරුත්ව බලය සිරස්ව පල්ලෙහාට. ඇයි හරි මැද ලක්ෂ්‍යය මෙතනනේ. මෙතනින් පල්ලෙහාට. එතකොට බලන්න හරි මැදින් පල්ලෙහාට. හරි. ඊට පස්සේ මම මේක මේ පැත්තට රඳවනවා. මෙහෙම. මෙහෙම රඳවනවා. එහෙම රඳවුවත් බලන්න හරි මැද ලක්ෂ්‍යය මෙතන එතනින් පල්ලෙහාට තමයි ගුරුත්ව බලය ක්‍රියාව. එහෙනම් අපි මේ වස්තුව කොයි විදිහට රැඳෙව්වත් අපි මේ වස්තුව කොයි විදිහට රැඳෙව්වත් මෙයාගේ ගුරුත්ව බලය ක්‍රියා කරන දිශාවේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එයා හැම වෙලාවෙම සිරස්ස පල්ලෙහාට තමයි එයාගේ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක කරවගන්නේ. එතකොට ඔන්න ඔය කියපු ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වන ලක්ෂය. හරි. ඔය කියපු ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වන ලක්ෂයයි මෙන්න මේ ආතති බල ක්‍රියාත්මක වෙලා තියෙන ලක්ෂයයි ළමයි එක තැනකදී හම්බ වෙනවා. හරි. ඔයාලා හොඳට බලන්නකො මේ මේක බලන්නකො ඔන්න අයත් බලන්නකො. දැන් බලන්න මේ ගුරුත්වාකර්ෂණ බලය දැන් මෙහෙමනේ පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දැන් ඕක අපි පිටිපස්සට දික් කරුවොත් බලන්න මම අර රඳවලා තියෙන අසව් ලක්ෂය හරහා මේක යනව නේද මේ. දැන් මම මෙතන මේ ඇඟිල්ලෙන්නේ මේක රඳවලා තියෙන්නේ. මෙතන මෙහෙමනේ රඳවලා තියෙන්නේ. රඳවලා තියෙන ලක්ෂය හරහා මේක යනව නේද මේ බලන්න. රඳවලා තියෙන ලක්ෂය හරහා යනව නේද. ඊට පස්සේ මෙයා මේ විදිහට හැරෙව්වත් බලන්න රඳවලා තියෙන ලක්ෂය හරහා මේ බලය යනව නේද මේ. මෙතනට යනව නේද. කියන්නේ අපි ආපස්සට දික් කරුවොත් එහෙම හරි මෙයා දැන් මෙතන ඉන්නේ ඔහොම පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ. ආපස්සට මේක දික් කරුවොත් එහෙම අසව් ලක්ෂය හරහා යනවා. මෙහෙම රඳවලා තියෙනවා කියලා හිතන්න මේ. ඒත් යනවා අසව් ලක්ෂය හරහා. අපි කොයි විදිහට මේ වස්තුව රැඳෙව්වත් එයාගේ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ සිරස්ස පහළට. ඒ වගේම තමයි ඒ ගුරුත්වාකර්ෂණ බලය හැම වෙලාවෙම අසව් ලක්ෂය හරහා. අසව් ලක්ෂය කියලා කියන ළමයි මේ වස්තුව රඳවලා තියෙන තැන. හරිද? අන්නේ අසව් ලක්ෂය හරහා ගමන් කරනවා. එතකොට බලන්න මෙන්න මෙයාගෙත් මේ mg කියන ගුරුත්වාකර්ෂණ බලය අපි ආපස්සට දික් කරුවොත් අන්න බලන්න මෙයාගේ අසව් ලක්ෂය හරහා ඒක යනවා. මේ මේක රඳවලා තියෙන්නේ මෙතනින්. මේක රඳවලා තියෙන්නේ මෙතනින්. අපි ඒක ලකුණු කරගමු අසව් ලක්ෂය කියලා. හරි. මෙයා අසව් ලක්ෂය. අසව් ලක්ෂය. එතකොට මේ ගුරුත්ව බලය කියන එක බලන්න හැම වෙලාවෙම අසව් ලක්ෂය හරහා යනවා. ඒ කියන්නේ මෙයා රඳවලා තියෙන තැන හරහා යනවා. එතකොට අපි දැන් කොහොමද මේ වස්තුවේ සමතුලිතතාවය පැහැදිලි කරගන්නේ? මේ වස්තුවේ බල සෙට් එක අපි වෙනමම ඇන්දොත් ළමයි, හරි, මේකේ බල සෙට් එක අපි වෙනමම ඇන්දොත් වෙන්න මෙහෙම බල සෙට් එක තියෙන්නේ. මේ පැත්තට ආතති බලයක් තියෙනවා, මේ පැත්තට ආතති බලයක් තියෙනවා. පල්ලෙහයින් මෙහෙම මේ මැදින් පල්ලෙහාට ගුරුත්ව බලය තියෙනවා. මෙතනින් පල්ලෙහාට ගුරුත්ව බලය තියෙනවා. මෙතනින් T1 ආතති බලය, මෙතන T2 ආතති බලය බලන්න මැද්දෙන් සිරස්ස පල්ලෙහාට ගුරුත්ව බලය තියෙනවා. එතකොට ඔය විදිහට තමයි බල තුන තියෙන්නේ. මේ විදිහට තමයි බල තුන තියෙන්නේ. එතකොට මේ බල ආනත බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය අපි කතා කරනකොට අපි බලන්න ඕනේ මේ බල සෙට් එක මේ විදිහට එකම තැනකදී හම්බෙනවද කියලා. හරිද? ඕක තමයි අපේ පළවෙනි පොයින්ට් එක. අපි බලන්න ඕනේ මෙන්න මේ දීලා තියෙන බල සෙට් එක එකම ලක්ෂයකදී හම්බෙනවද කියලා. එකම ලක්ෂයකදී හම්බෙනවා නම් බොහෝ දුරට එම වස්තුව සමතුලිතයි. හරිද? බොහෝ දුරට එම වස්තුව මේ විදිහට එකම පොයින්ට් එකකින් මේ බල සෙට් එක හම්බෙනවා නම් එකම ලක්ෂයකින් මේ විදිහට මෙයාලා හම්බෙනවා නම් මේ බල සෙට් එක බොහෝ දුරට මොකද වෙන්නේ? සමතුලිතයි. හරිද? හරි. දැන් එතකොට අපි බලමු මේක සමතුලිත වෙන්නේ කොහොමද කියලා. මෙයා සමතුලිත වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මෙයා සමතුලිත වෙන්නේ මෙහෙමයි. දැන් මේ T1 ආතති බලයයි T2 ආතති බලයයි බල දෙකේ සම්ප්‍රයුක්තය අපි ගත්තොත් දැන් මෙහෙම නේ දෙන්න තියෙන්නේ. T1 මේ විදිහට තියෙනවා, මේ පැත්තට T2 තියෙනවා. මේ බල දෙකේ සම්ප්‍රයුක්තය අපි ගත්තොත් ඔය සම්ප්‍රයුක්තේ ළමයි එන්නේ මෙන්න මෙහෙම. ඔය බල දෙකේ සම්ප්‍රයුක්තය මෙන්න මෙහෙම සිරස්ව ඉහළට එන්නේ. හරි. ඒ කියන්නේ මේ දෙන්නා වෙනුවට ගන්න පුළුවන් තනි එක්කෙනා. අපි දන්නවනේ දැන් සම්ප්‍රයුක්තය කියලා කියන්නේ මේ ගොඩක් ඉන්න තැන ඒ සම්පූර්ණ සෙට් එකම නියෝජනය කරන්න පුළුවන් තනි එක්කෙනානේ. එතකොට මෙතන T1 සහ T2 කියන දෙන්නා නියෝජනය කරන්න පුළුවන් තනි එකා විදිහට අපිට මෙන්න මෙයාව හඳුනා ගන්න පුළුවන්. හරි. මම එයාව R කියලා ලකුණු කරන්න. ඒක හොයන්න බෑ ඔයාලට. මෙතන දැන් ආනතිය දිහා බලලා
අරවාල් මම සමීකරණයක් දුන්නේ මෙන්න මේක පාවිච්චි කරලා තමයි ඒක හොයන්න ඕනේ. හරි? මේ මේකෙන් හොයන්න පුළුවන් අපිට. R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2PQ cos θ එකෙන් මෙයාගේ සම්ප්‍රයුක්තය හෙව්ව හැකි. හරි? ඒක අවශ්‍ය නැහැ ඔයාලට. එතකොට ඔය සම්ප්‍රයුක්ත බලය සිරස්ව ඉහළට මෙතනින් ක්‍රියාත්මක වෙනවා. සිරස්ව ඉහළට උතරින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දෙන්න වෙනුවට ගත හැකි තනි බලය මේ දෙන්න වෙනුවට ගත හැකි තනි බලය මෙහෙම සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙනවා. ආ මම ඒක R - කියලා ලකුණු කරන්න. හරි. නැත්තම් R කියලා ගමු වෙන R එකක් අපි ලකුණු කරලත් නැහැනේ. R. හරි. T1 සහ T2 කියන දෙන්නට ගන්න පුළුවන් තනි එකක්. දැන් එතකොට මෙතනදී මේ වස්තුව සමතුලිතයි කියලා කියන්නේ අපි දන්නවා සම්ප්‍රයුක්ත වෙන්න සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ බලන්න ගුරුත්ව බලය සිරස්ව පල්ලෙහාට මෙවුන් දෙන්නගේ සම්ප්‍රයුක්තයේ සිරස්ව ඉහළට බලන්න දිශා ප්‍රතිවිරුද්ධයි නේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එකම ලක්ෂයෙන්. ඒ කියන්නේ ඒක රේඛීයයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් R සහ MG ඒ කියන්නේ මෙන්න මෙයාවයි මෙයාවයි R සහ MG එකම ලක්ෂයකින් ක්‍රියාත්මක වෙන්නේ. එකම ලක්ෂයක තියෙන්නේ එකම ලක්ෂයකින් ක්‍රියාත්මක වෙන්නේ එකම ලක්ෂයකින් ක්‍රියාත්මක වෙයි. ඒ වගේම බලන්න ඒ බල දෙක ඒක රේඛියයි නේ. ඒක රේඛියයි දිශා ප්‍රතිවිරුද්ධයි. එහෙනම් අපිට තව එකක් ලිය හැකි දිශා ප්‍රතිවිරුද්ධය. එහෙනම් මෙයාලගේ දිශා ප්‍රතිවිරුද්ධයි. හරි. මෙයාලා එකම ලක්ෂයකින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි දිශා ප්‍රතිවිරුද්ධයි. අනේ දිශා ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න නම් මේ දෙන්නගේ විශාලත්වයක් මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ R ගේ අගය නිව්ටන් 10යි නම් MG ගේ අගයක් කීයක් වෙන්න ඕනද? නිව්ටන් 10ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයාලගේ ඩෙල්ටා F එක එහෙම නැත්නම් අපි සම්ප්‍රයුක්තය කියන එක බිඳුවක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? R සහ MG කියන දෙන්න සමාන වෙන්න ඕනේ. හරිනේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි සම්ප්‍රයුක්තය මේ වගේ පද්ධතියක එහෙම නැත්නම් ආනත බල සෙට් එකක් තියෙනකොට ඒ ආනත බල සෙට් එකේ සම්ප්‍රයුක්තය ගැන කරුණු අපි සලකා බලන්නේ ඔන්න ඔය විදිහට. හරි. අපි මම දැන් මේ කායය පැහැදිලි කරන්නම්. මම මේක එදත් පැහැදිලි කළා දුන්නා මීට වඩා පැහැදිලි වෙන විදිහට. මම අද නිකන් සාරාංශයක් විදිහට කීවේ. හරි. ආයෙ චුට්ටක් ඔන්න මම කියන්නම්. මේ විදිහට ආනත බල සෙට් එකක් තියෙනකොට අපි ඉස්සෙල්ලාම බල සෙට් එක මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ ඒ බල සෙට් එක එකම ලක්ෂයකින් හමු වෙනවද කියලා. ඔව්. දැන් මෙතන මෙයා ගත්තාම එකම තැනකින් හම්බ වෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඔය බල තුනෙන් බල දෙකක හරි බල දෙකක සම්ප්‍රයුක්තය අනිත් තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමානද දිශාවෙන් ප්‍රතිවිරුද්ධද ඒක රේඛියද කියලා බලන්න ඕනේ. දැන් අපි මෙතන ඒ බල දෙක වෙනුවට ගත්තේ ආතති බල දෙක T1 සහ T2. මුන් දෙන්න තමයි අපි ගත්තේ. එතකොට උන් දෙන්නගේ සම්ප්‍රයුක්තය මේ විදිහට සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන එක බලන්න එකම ලක්ෂයකින් මෙයා MG සහ R ක්‍රියාත්මක වෙන එකම ලක්ෂයකින්. ඒ වගේම බලන්න දිශා ප්‍රතිවිරුද්ධයි මේක අසිරස්ස ඉහළට මෙයා අසිරස්ස පල්ලෙහාට. එහෙනම් උන් දෙන්නගේ අගයන් දෙක සමාන වුණා නම් අන්න ඔය වස්තුව සමතුලිත වෙනවා. ඒ කියන්නේ සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔය විදිහට තමයි ආනත බල පද්ධතියක අපි සමතුලිතය ගැන කතා කරන්නේ. හරි මම ඔක අවසාන වශයෙන් ඔදාව පැහැදිලි කරලා දුන්නා. අපිට ලියන්න තමා තියෙන්නේ. මට කියන්න දැන් මේක ආයේ හරිද තේරුණාද පැහැදිලිද? කොයික් මං කරන්න ෆිට් එකක් දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි අහන්න. මම මේ එදා අවසානට ඔයාලට කියලා දීපු එක ආයේ චුට්ටක් මතක් කරලා දුන්නේ. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි එහෙනම් අපිට ලියන්නයි තියෙන්නේ. එහෙනම් ලියමු මෙහෙම. බලන්නකො ටියුට් එකේ මොනවද තියෙන්නේ කියලා ඉස්සල්ලා. හරි. ටියුට් එකේ තියෙන්නේ කෙලින්ම සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය කියලා. හරි. 15 වෙනි පිටුව. හරි. ළමයි අපි ඒකේ මොකුත්ම ලිව්වේ නෑ නේද? මට මතක විදියට ලිව්වේ නෑ. මොහොත්ම ලියලා නැහැ මං හිතන්නේ මට මතක විදියට. හරි එහෙනම් අපි ලියමු. ලියන්න මෙහෙම. ලියන්න. ලියන්න. බිත්තියක එල්ලන ලද බිත්තියක එල්ලන ලද
බිත්තියක එල්ලන ලද බිත්තියක එල්ලන ලද බිත්තියක එල්ලන ලද රාමුකල පින්තූරයක රාමුකල පින්තූරයක් මත එහෙම ලියමුකෝ රාමුකල පින්තූරයක් මත රාමුකල පින්තූරයක් මත රාමුකල පින්තූරයක් මත ක්‍රියා කරන බල සමූහය ක්‍රියා කරන බල සමූහය ක්‍රියා කරන බල සමූහය සැලකූ විට සැලකූ විට ක්‍රියා කරන බල සමූහය සැලකූ විට සැලකූ විට ක්‍රියා කරන බල සමූහය සැලකූ විට ඒවා 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 එකිනෙකට ආනතව පවතින එකිනෙකට ආනතව පවතින එකිනෙකට ආනතව පවතින බල සමූහයක් ලෙස බල සමූහයක් ලෙස බල සමූහයක් ලෙස හඳුනාගත හැකිය හඳුනාගත හැකිය හඳුනාගත හැකිය හරිද ආ මෙන්න මේ රූපේ දාගන්නකෝ මෙන්න මේක මේක දාගන්න කිස්සල මේ වෙන අනිත් ඒවා එපා මම මෙන්න මේ රාමු මේ මේ කොටු කරන සීමාවේ තියෙන ටික විතරයි දාගන්න මෙන්න මේ ටික ඔය ටික දාගන්න ඉක්මන් කරන්න हरे दिला माय सर ओ क्या नहीं सर ओके ओके उड़ी मलिला दिन मुकाल सर असाव लक्ष्य असाव लक्ष्य
හරි මම හිතනවා ඉවර ඇති කියලා හරි ඊට පස්සේ ලියමු ලියන්න සමාන්තර නොවන පල්ලෙහා රූල් වලට යන්න එපා ඔය පල්ලෙහා වෙනම එකක් තියෙනවා ඒකට යන්න එපා උඩ මේ ගාන්න බැලන්ස් කරලා ලියා ගන්න රූපේ ඉස්සරහින් හරි ලියා ගන්න හරි ලියන්න සමාන්තර නොවන සමාන්තර නොවන ඒකතල බල 3ක් යටතේ ඒකතල බල 3ක් යටතේ බල 3ක් යටතේ වස්තුවක් සමතුලිත වීමට වස්තුවක් සමතුලිත වීමට වස්තුවක් සමතුලිත වීමට සමතුලිත වීමට බල තුනෙහි සම්ප්‍රයුක්තය 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 ශුන්‍යක් විය යුතු අතර ශුන්‍යක් විය යුතුය එහෙම කියනවා ශුන්‍යක් විය යුතුය 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 මෙහිදී 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 අදාළ බල තුන අදාළ බල තුන අදාළ බල තුන අදාළ බල තුන එකම ලක්ෂයකදී හමු විය යුතු අතර 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 බල දෙකක සම්ප්‍රයුක්තය 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 අනෙක් බලයට විශාලත්වයෙන් සමානව අනෙක් බලයට විශාලත්වයෙන් සමානව විශාලත්වයෙන් සමානව විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ඒක රේඛීයව පැවතිය යුතුය 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 හරි ආ ඒකේ හරි ඒ ටික හරි දැන් ඊට පස්සේ අපිට ඕකාර ප්‍රායෝගික සිද්ධියකින් ඒ කියන්නේ අර පොඩි ප්‍රැක්ටිකල් එකකින් පෙන්වා ගන්න තියෙන්නේ හරි
පල්ලෙහා රූල් සෙට් එක දැන් ඒකත් මම කියලා නම් දුන්නා මම ඒකේ රූප ටික අඳින්නම් හරි මේ බලන්න මේ පෙන්වුවේ ඔයාලට අසව් කරලා එක එක තැන් වලින් එක එකම විදිහට තියෙනවා කියලා. හරි. අන්න ඒ විදිහට අපි අවස්ථාවක් ගමුකෝ. ඔන්න මම ඒ විදිහට පොතක් අරගෙන මෙතනින් අසව් කරනවා. එතකොට ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ සිරස්ස පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. mg. මම මේක a කියන අවස්ථාව විදිහට ලක්ම් කරනවා. b කියන අවස්ථාවේදී මම වස්තුව මෙන්න මෙහෙම ලකො මේ සම්බන්ධ කරමු මේ විදිහට සම්බන්ධ කරමු හරි ඔන්න ඒත් අසව් ලක්ෂ්‍ය හරහා යනවා mg මොකද ඒක වෙනස් වෙන්නේ නැහැ ඒක හැම වෙලාවෙම සිරස්ස පල්ලෙහාට හරි ඒක හැම වෙලාවෙම සිරස්ස පල්ලෙහාට හරි ඊළඟට අපි මේක තව චුට්ටක් රූපෙ මෙහෙම ගමු ඊට පස්සේ C කියන අවස්ථාව මම වස්තුව සම්බන්ධ කරනවා මේ විදිහට. මෙහෙම හරස් හතර. මම මෙතනින් අසව් කරමු. ඒත් ගුරුත්ව බලය සිරස්ස පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. කොයි විදිහට තිබ්බත් කොහොම අපි මේ එල්ලුවත් මෙයාගේ හැම වෙලාවෙම අසව් ලක්ෂ්‍ය හරහා ගුරුත්ව බලය ගමන් කරනවා. හරිනේ? හැම වෙලාවෙම ගුරුත්ව බලය असव लक्ष्य हर गमन कर हर दें मम सिद्धि तुना एक मवस्था तुना गाते हर देखें पेहदली कर गुड़वा मेन मेदे एतमाई हेम वेलावे यम अभी मुखरी पद्धति वस्तु एयागे गुरुत्व गुरुत्वाकर्षण बल हेम वेलायम क्रियात्मक हरी मेदी एक पलवनी पॉइंट देवनी पॉइंट तमाइ ඒ ක්‍රියාකරන ගුරුත්වාකර්ෂණ බලය හැම වෙලාවෙම ඒ අසව් ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා. ඒ කියන්නේ රඳවලා තියෙන තැන. දැන් මෙතනින් හිතන්න අපි ඇණයක් ගහලා රඳවලා තියෙන්නේ. අන්න ඒ අසව් ලක්ෂ්‍ය හරහා හැම වෙලාවෙම මේ ගුරුත්වාකර්ෂණ බලය ගමන් කරනවා. ඔන්න ඔය විදිහට එකම ලක්ෂ්‍යයකට අර ආනත බල සෙට් එක ජොයින් වෙනවා නම් සම්බන්ධ වෙනවා නම් හරි ආනත බල සෙට් එක ඔය විදිහට එකම ලක්ෂ්‍යයකට ජොයින් වෙනවා නම් අන්න ඒ පද්ධතිය සමතුලිත වෙනවා. හරිද ඕක තමයි ආනත බල පද්ධතියක විය යුතු දේ එකම ලක්ෂයකදී බල සෙට් එක හම්බෙන්න ඕන ඒක තමයි වැදගත්ම පොයින්ට් එක මේ ආනත බල සෙට් එක සම්ප්‍රයුක්තය බිඳුවක් වීමට එහෙම නැත්නම් සමතුලිතයක් ඇතිවීමට හරි අපි මේක ලියමු මේකේ ලොකු දෙයක් නෑ දැන් මම ඔයාලට කියලා දීලානේ තියෙන්නේ ලියමු හරි ලියන්න මෙහෙම ලියන්න හරි ලියමු මෙහෙම ළමයි ලක්ෂාන් කියන්නේ කවුද? යට රූලේ තියා ගන්න ඕනේ අර යට රූල් ටික. මොකද්ද? මට ඇහුන්නේ නැහැ. හරි. ලියන්න. ලියන්න මෙහෙම. පහත රූපවල පරිදි පහත රූපවල පරිදි පහත රූපවල රූපවල පරිදි පහත රූපවල පරිදි කාඩ්බෝඩ් කැබැල්ලක් කාඩ්බෝඩ් කැබැල්ලක් කාඩ්බෝඩ් කැබැල්ලක් අසව් කරනු ලැබේ असव करनो लेबे असव करनो लेबे हरे वो ये तूने पहली अटेंड करना वो इच्छा लोकोटा दिन ने पै पाले हाल यान में तीनों लोकोटा दिन ने तो पहली अटेंड करना को पड़ी इधर का रोल हाथर का इधर इधर पाव कर लो एक मिनट अटेंड करना
ඉක්මන නැඳගන්න. හරිද? හරි මම හිතනවා ලියලා ඉවර ඇති කියලා මේ අන්දර ඉවර ඇති කියලා හරි ලියන්න මෙහෙම ඉහත ආකාරයට වස්තුවක් කුමන ලක්ෂයකින් අසව් කළද කුමන ලක්ෂයකින් අසව් කළද කුමන ලක්ෂයකින් අසව් කළද එම වස්තුව මත ක්‍රියාත්මක ගුරුත්ව බලය වස්තුවේ හරි මැදින්
වස්තුවේ හරි මැදින් වස්තුවේ හරි මැදින් සිරස්ව පහලට ක්‍රියා කරන අතර සිරස්ව පහලට ක්‍රියා කරන අතර වස්තුවේ හරි මැදින් සිරස්ව පහලට ක්‍රියා කරන අතර සිරස්ව පහලට ක්‍රියා කරන අතර වස්තුවේ හරි මැදින් සිරස්ව පහලට ක්‍රියා කරන අතර ක්‍රියා කරන අතර සිරස්ව පහලට ක්‍රියා කරන අතර ක්‍රියා කරන අතර එම ගුරුත්වාකර්ෂණ බලය එම ගුරුත්වාකර්ෂණ බලය එම ගුරුත්වාකර්ෂණ බලය එම ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වාකර්ෂණ බලය සෑම විටම සෑම විටම මම ගුරුත්වාකර්ෂණ බලය සෑම විටම අසව් ලක්ෂය හරහා ගමන් කරයි අසව් ලක්ෂය හරහා ගමන් කරයි ගමන් කරයි හරිද ඊට පස්සේ ඊළඟ වෙනම ලියන්න හරි මෙහෙම ලියනකොට ලියන්න මෙහෙම ඒ අනුව පැහැදිලි වන්නේ තන්තුවකින් එල්ලා ඇති නැත්නම් අසව් කර ඇති එහෙම ලියනකො අසව් කර ඇති ඒ අනුව පැහැදිලි වන්නේ අසව් කර ඇති අසව් කරලා තියෙනවා කියලා කියන්නේ ළමයි රඳවලා තියෙන අසව් කර ඇති වස්තුවක් මත ක්‍රියා කරන බල සමූහය අසව් කර ඇති වස්තුවක් මත ක්‍රියා කරන බල සමූහය බල සමූහය එක් ලක්ෂයක් වෙත කේන්ද්‍රගත වන බවයි. ඒ කියන්නේ එකම තැනකින් හම්බ වෙනවා කියන එක කියන්නේ. එක් ලක්ෂයක් වෙත කේන්ද්‍රගත වන බවයි. කේන්ද්‍රගත වන බවයි. ඒ කියන්නේ එක තැනකින් හම්බ වෙනවා කියලා කියන්නේ කේන්ද්‍රගත වන බවයි. හරිද? ඕකෙන් අපිට ඒක තමයි ගන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔතනින් ඒ පාඩම ඉවරයි. හරි බල සමතුලිතතාවය කියන පාඩම ඔයකෙන් ඉවර වෙනවා. එහෙනම් දැන් අපි බලය කියන පාඩමේ සංකල්පවල හරි මූලික සංකල්ප ටික කතා කරලා ඉවර කරා. ඊට පස්සේ සම්ප්‍රයුක්ත බලය අපි කතා කරලා ඉවර කරා. ඊළඟට බල සමතුලිතතාවය අපි කතා කරලා ඉවර කරා. එහෙනම් දැන් අපිට තියෙන්නේ කෙලින්ම නිව්ටන් නියමවලට යන්න. දැන් අපි නිව්ටන් නියමවලට අවශ්‍ය කරන මූලික අඩිතාලම හරි ගස්සගෙන ඉවරයි. දැන් අපිට කෙලින්ම යන්න තියෙන්නේ නිව්ටන්ගේ නියමවලට. හරි. එහෙනම් පිටු අංක 4 පෙරලා ගන්න. නිව්ටන් නියම. හරි. අහගන්න. දැන්
සර් අයිසැක් නිව්ටන් ඔයාලා අහලා තියෙනවනේ මෙයා ගැන පොඩි පන්තිවල ඉඳන්ම නේද මෙයාගේ ජනප්‍රිය කතාව තමා ඇපල් ගෙඩියේ කතාව නේද සර් අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා විසින් තමයි මේ බලය සම්බන්ධ සංකල්පයන් ලෝකයට ඉදිරිපත් කෙරුවේ හරිද අපි එව්වා තමා ඔය නිව්ටන් නියම විදිහට කතා කරන්නේ එතකොට මම මෙයාගේ පොඩ්ඩක් මේක වෙච්ච විදිහ ගැන පොඩි අදහසක් ඔයාලට දෙන්නම් දවසක් සර් අයිසැක් නිව්ටන් ඇපල් ගහක් යට වාඩි වෙලා ඉන්නකොට එයාගේ ඔළුව උඩට ඇපල් ගෙඩියක් වැටෙනවා එතකොට මේ දැන් මම මේ කියන්නේ ඉතිහාස කතාව මොකද මම මේ කාලේ හිටියේ නැහැ නේද අපි අහලා තියෙන කතාව තමයි මම මේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ නැත්තම් කියයි ඒ සර් නිකන් හිටියා වගේ කියන්නේ කියලා මම මේ අපි අහලා තියෙන කතාව මේක විද්‍යා ප්‍රබන්ධයේ කතාවල එන එකක් විද්‍යාවේ අතීත කතාවල එන ඉතින් කතාවක් නේ මේක ඔයාල ජනප්‍රිය අහලා තියෙන කතාවනේ එතකොට මෙතනදී මෙයා කල්පනා කෙරුවා ඇයි මේ විදිහට ඇපල් ගෙඩිය ඔළුව උඩට වැටුනේ මොකද්ද මේකට හේතුව මොකද්ද මේකට බලපාපු දේ එතකොට ඔය විදිහට මෙයා කරුණු ගවේෂණය කරගෙන ගියා දැන් මේකට මොකක් හරි හේතුවක් තියෙන්න බෑ නේද දැන් අපි දන්නවා ඕනෑම දෙයකට හේතුවක් තියෙන නේද බුදුදහමෙත් ඔය පටිච්ච සමුප්පාදය එහෙම කියන්නේ නේද හේතුම් පටිච්ච සම්බුත්තා හරිද මං වැඩි දන්න වැඩි දන්නේ නැහැ ගැන හරි ඔයාලා බුද්ධ ධර්ම එහෙම ඔය ඉගෙන ගන්නවා ඇති හරි ඔය පටිච්ච සමුප්පාදය එහෙම ඉගෙන ගන්නවනේ හේතුඵලතාවම ඔය ඉගෙන ගන්නවා එතකොට දැන් ලෝකේ වෙන හැම දෙයකටම හේතුවක් තියෙන්න ඕන හරි හේතුවක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඒක විද්‍යාව අනුව ගත්තත් එකයි බුදුදහම අනුව ගත්තත් එකයි මේ විද්‍යාවයි බුදුදහමයි කියන ළමයි ගොඩක් සමීප විෂයපතයන් දෙකක් හරිද විද්‍යාවේදී හොයාගන්න බොහෝමයක් දේවල් බුදුරජාණන් වහන්සේ විසින් දහම තුල දේශනා කරලා තියෙනවා හරිද බුදුදහමේ දේශනා කරලා තියෙන ගොඩක් ඒ කියන්නේ දැන් දේශනා කරලා තියෙන දේවල් විද්‍යාව ලෝකේ ප්‍රචලිත වෙන්න කලින්නේ බුදුදහම ලෝකෙට එන්නේ එතකොට ඒ දහම තුල දැන් විද්‍යාඥයෝ මොකක් හරි දෙයක් හොයාගෙන යනවා හොයාගෙන ගිහිල්ලා 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 අන්තිමට නතර වෙන්නේ බුදුහාමුදුරෝ කියපු තැන හරි ඒ කියන්නේ මේ සත්‍ය දහමක් මේක එතකොට විද්‍යාවේදී පවා ඉතින් එක ඔප්පු වෙලා තියෙනවා මොකද විද්‍යාවේදී හොයාගෙන යන ගිහිල්ලා ගිහිල්ලා දැන් ඔය බුද්ධ දේශනාවල තියෙන ගොඩක් දේවල් වල ඒ කියන්නේ විද්‍යාවේ ගොඩක් දේවල් හොයාගෙන ගිහිල්ලා 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 අවසානයේ නතර වෙන්නේ එතන හරිද මං කියන එක ඇහෙනව නේද හරි දැන් එතකොට ඔය අයිසැක් නිව්ටන් උත් දැන් මේකට හේතුව හෙව්වා. ඇයි මෙහෙම වුනේ? අන්න එයා ඒ හේතුව හොයාගෙන යනකොට එයා දකිනවා හරි ලස්සන දෙයක්. එයා හොයාගන්නවා හරි ලස්සන සංකල්පයක්. ඒ තමයි ගුරුත්වාකර්ෂණ සංකල්පය. ඒ කියන්නේ ළමයි දැන් පෘථුවිය ගත්තාම අපි දන්නවා පෘථුවිය ගෝලාකාර වස්තුවක්. එතකොට මේ පෘථුවියේ පවතින අධික ස්කන්ධය හරිද මේක මේ ගුරුත්වාකර්ෂණය කියන එක ළමයි බිහි වෙන්නේ ස්කන්ධයත් එක්ක හරිද ස්කන්ධයත් එක්ක තමයි මේක බිහි වෙන්නේ ඔය දැන් ඔය මේ දවස්වල තියෙන එහෙන ගොන් ටෝක් එකක් ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා කියලා එහෙන ගොන් ටෝක් එකක් ඒ ගොන එහෙන මෝඩ මේ කතාව හරි එහෙම වෙන්නේ නැහැ ඒවා භෞතික විද්‍යාවට පටහැනි එහෙම වෙන්නේ නැහැ ස්කන්ධය දිරලා ආතල් ඉතුරු වෙන්නේ නැහැ හරි ස්කන්ධය දිරන්නෙත් නැහැ හරිද ඒවා එහෙන ඔය මම දැක්කා ඔය ළමයි එහෙමත් ස්ටේටස් එහෙමත් දාලා තියෙනවා ඒවා එහෙන ගොන් තර්ක ඒවා විද්‍යාවේදී පච විදියට තමයි අපිට කියන්නේ ස්කන්ධය දිරන්නේ නැහැ ස්කන්ධය ශක්තියක් බවට පත් වෙන්නේ මේ ශක්ති සංස්තිති නියමයේ සහ ස්කන්ධ සංස්තිති නියමයේ කියන එකට පටහැනි ඒ කියන කතාව ඒ විද්‍යාව දන්නේ නැති වුන් තමයි ඒ ගොන් තර්ක ඉදිරිපත් කරන්නේ හරි එතකොට දැන් මෙතනදී ස්කන්ධය හේතුවෙන් තමයි මේ ගුරුත්වාකර්ෂණය කියන එක බිහි වෙන්නේ හරිද ස්කන්ධයත් එක්ක තමයි මේ ගුරුත්වාකර්ෂණය කියන එක බිහි වෙන්නේ. ඒකෙදි වෙන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. අධික ස්කන්ධයක් සහිත වස්තුන් දෙකක් හරිද හිතන්නකෝ අධික ස්කන්ධයක් තියෙන වස්තුවක් තියෙනවා. හරිද? ඉතා විශාල ස්කන්ධයක්. දැන් පෘථුවිය ගත්තොත් එහෙම එන්න විශාල ස්කන්ධයක් තියෙනවා පෘථුවියට. හරිද? දැන් මේ පෘථුවිය මත අපි ඉදි කරලා තියෙන සම්පූර්ණ දවන්ත මේ සියල්ලන්ගේම එකතුව පෘථුවිය ස්කන්ධේ විදියට අපි සලකන්න වෙන්නේ. ඒතකොට හිතන්නකෝ කොච්චර ස්කන්ධයක් ඇද්ද? ලංකාවේම කොච්චර ස්කන්ධයක් ඇද්ද අපිට හිතා ගන්න බැරි තරම් ස්කන්ධයක් තියෙනවා පෘථුවියට හිතන්නකෝ දැන් මේ අපි නිවසක් ඉදි කරලා තියෙනවා එතකොට ඔය නිවස කොච්චර බරක් ඇද්ද ස්කන්ධයක් ඇද්ද ඉතර ඕනේ නැ මිනිස්සෙක්ගේ ස්කන්ධය හිතන්නකෝ අපි හිතුවොත් දල වශයෙන් මිනිස්සෙක්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි කියලා ඒ වගේ මිනිස්සු කී 1000ක් ඉන්නවද ලෝකේ
එතකොට ඒකත් පොළවටනේ බලපාන්නේ නේද? එතකොට සියල්ලන්ගේම එකතුව ගත්තොත් එහෙම අපිට හිතා ගන්න බැරි තරම් ස්කන්ධයක් පෘථුවියට තියෙනවා. එතකොට ඒ මන් නිකන් කතාවක් කිව්වේ මිනිස්සුන්ගේ කතාව. ඒක අදාළ නැහැ මේකට. එතකොට දැන් පෘථුවිය ගත්තාම පෘථුවියට ඉතා විශාල ස්කන්ධයක් තියෙනවා. එතකොට දැන් ඔන්න ඔය ස්කන්ධය හේතු කොටගෙන තමයි මේ ගුරුත්වාකර්ෂණය කියන එක ඇති වෙන්නේ. ඒක හරියට නිකන් ළමයි කාන්දම් කෑල්ලකින් යකඩ කෑල්ලක් ඇදලා ගන්නවා වගේ වැඩක්. හරිද? කාන්දම් කෑල්ලකින් යකඩ කෑල්ලක් ඇදලා ගන්නවා වගේ වැඩක්. මේකට මෙතනදී වෙන්නේ ස්කන්ධය විශාල වස්තුව විසින් තවත් ස්කන්ධය විශාල වස්තු, ඒ කියන්නේ ස්කන්ධයක් සහිත වස්තුවක් තමා දෙසට ආකර්ෂණය කරගන්න එක. ඒක නිකන් හරියට අර චුම්බකයක් මගින් යකඩ කෑල්ලක් ආකර්ෂණය කරනවා වගේ. ඒ කියන්නේ ඕනෑම ස්කන්ධයක් සහිත වස්තුවකට හැකියාවක් තියෙනවා තවත් ස්කන්ධය සහිත වස්තුවක් ඇදලා ගන්න. හරිද? දැන් පෘථුවිය කියලා කියන්නේ ස්කන්ධයක් සහිත වස්තුවක්. අපි ස්කන්ධයක් සහිත කෙනෙක්, ප්‍රභේදයක්, වස්තුවක් නේද? ඒතකොට අපි පෘථුවිය දෙසට ඇදිලා ඉන්නේ. මෙයාට ස්කන්ධයක් තියෙනවා. අපි මෙයාව උඩ දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න පෘථුවිය විසින් එයා දෙසට ඒක ඇදලා ගන්න. ඒක වෙන්නේ ළමයි ඔන්න ඔය ස්කන්ධය හින්දා. ස්කන්ධය මගින් යම්පත් වස්තුවක, මේක ඕනෑම වස්තුවකට පුළුවන් ළමයි. අපිටත් පුළුවන් මේ හැකියාව. හරිද? මටත් පුළුවන් මේ ආකර්ෂණ බලය ක්‍රියාත්මක කරන්න. හැබැයි අපේ ස්කන්ධය ඊටාම කුඩයි. සාපේක්ෂව ගත්තහම. අපේ ස්කන්ධය ඊටාම කුඩයි. ඒ නිසා අපිට මේ පෘථුවියට වගේ ලොකු ගුරුත්වාකර්ෂණ හැකියාවක් නැහැ. දැන් ඔයාලා අහලා ඇති සඳමතු පිට ගුරුත්වාකර්ෂණය අඩුයි කියලා. ඒ කියන්නේ සඳමතු පිට ගිහිල්ලා ගගනගාමියෙක් මේ සාමාන්‍ය අපි මේ පෘථුවිය ඇවිදිනවා වගේ ඇවිදින්න උත්සාහ කරුවොත් එයාට එක් කරන්න බෑ. එයා පාවෙන්න හදනවා. ඇයි ඒ? පෘථුවියේ ස්කන්ධයට වඩා හඳේ ස්කන්ධය අඩුයි. හඳ කියන එක පෘථුවියට වඩා ගොඩක් පොඩි. එතකොට එයාගේ ස්කන්ධය අඩු නිසා අන්න එයාට ආකර්ෂණ බලයක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අර මිනිස්සයා පෘථුවියේදී වගේ හොඳට ඇවිදගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙන්නේ. මං කියපේක පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට වස්තුවේ ස්කන්ධය වැඩි වෙන්න එයාට තවත් වස්තුවක් ඇදලා ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. හරි, දැන් අපි පෘථුවියත් එක්ක සාපේක්ෂව අපි සංසන්දනය කරලා බැලුවොත් අපිට නිකන් හරියට ඒක නිකන් මේ අලියෙකුයි කූඹියෙකුයි සංසන්දනය කරා වගේ. ඒත් බෑ, අලියෙකුයි ක්ෂුද්‍ර ජීවියෙකුයි, අලියෙකුයි වෛරස් එක්කුයි අපි හිතමු. හා, වෛරස් එක තමයි කුඩාම ජීවියා විදිහට අපිට සලකන්න වෙන්නේ. එතකොට හරියට නිකන් අලියෙකුයි වෛරසෙකුයි සංසන්දනය කරා වගේ වැඩක් ඒක. හරිද? අපි සහ පෘථුවිය සංසන්දනය කරනවා කියන්නේ. එතකොට අපේ ස්කන්ධය ඊටාම සාපේක්ෂව අඩුයි. ඒ අඩු නිසා අපිට අර පෘථුවියට වගේ හොඳ ආකර්ෂණ හැකියාවක් නැහැ. අපිට පෘථුවියට වගේ හොඳ ආකර්ෂණ හැකියාවක් නැහැ. හරිද? හැබැයි අපිට නැද්ද? තියෙනවා. හැබැයි ඒක නොගණීය හැකි තරම් කුඩයි. එතකොට ස්කන්ධය වැඩි වෙන්න ඒ වස්තුවට තවත් කෙනෙක් ඇදලා ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. අන්නේ ස්කන්ධය හේතු කොටගෙන තමයි පෘථුවියට මේ ගුරුත්වාකර්ෂණ බලය හිමි වෙලා තියෙන්නේ. හරිද? පෘථුවියට ගුරුත්වාකර්ෂණ බලය හිමි වෙලා තියෙන ඔන්න ඔය හේතුව නිසා. එතකොට මේක සර් අයිසැක් නිව්ටන් විසින් ඔප්පු කරලා ගන්න. හරිද? නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය මගින් මෙයා මේ නිව්ටන් නියම කියන එක ලෝකෙට එළි දක්වනවා. හරිද? එයා කියනවා ආසන්නයේ පවතින එකිනෙකට සමීපව පවතින ස්කන්ධ සහිත වස්තුන් එකිනෙක ආකර්ෂණය වෙනවා. හරි? මෙයා මෙහෙටත් කියන්නේ මෙයා B කියලා අපි ගත්තොත් මෙයා A කියලා ගත්තොත් B කියන එක්කෙනා A දෙසටත් A කියන එක්කෙනා B දෙසටත් මේ ස්කන්ධය සහිත වස්තුන් ආකර්ෂණය වෙනවා කියලා මෙයා කියනවා. මෙයා M1 මෙයා M2 කියලා අපි ස්කන්ධ විදිහට ගත්තොත් හරි මෙයාගේ ස්කන්ධය M1 මෙයාගේ ස්කන්ධය M2 මෙවුන් දෙන්න අතර දුර R කියලා අපි ගත්තොත් එහෙම නිව්ටන් කියනවා F සමානයි G M1 M2 බෙදීම R වර්ගය. මේක තමයි නිව්ටන් ලෝකෙට දීපු ගුරුත්වාකර්ෂණය සම්බන්ධ සමීකරණ. හරි, මේකත් එක්ක තමයි නිව්ටන් නියම බිහි වෙන්නේ. හරි, මේකට අපි කියනවා නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ සමීකරණය. නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ සමීකරණය. හරිද? මේකෙන් කියන්නේ ස්කන්ධය සහිත වස්තුන් අනුයාතව පවතිනකොට, ඒ කියන්නේ සමීපව පවතිනකොට ඒ වස්තුන් එකිනෙකා දෙසට ආකර්ෂණය වෙනවා. හරි, ඕක තමයි ළමයි ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ. හරි, එතකොට නිව්ටන් විසින් මේ සංකල්පය ලෝකෙට හඳුන්වලා දෙනවා. මේකේ G කියලා කියන්නේ ළමයි සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. G කියන්නේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. හරි, ඒක නියතාගයක්. ඒක හරියට නිකන් අර ගුරුත්වජ ත්වරණය වගේ එකක්. හරි, ඒවා වලට අවශ්‍ය නැහැ. ඔය 6 දශම ගාණක් තියෙන්නේ. හරි, එතකොට
මෙන්න මේක පාවිච්චි කරලා තමයි ගුරුත්වාකර්ෂණය හොයන්නේ. දැන් අපි ඔයාලට මතකද දැන් අපි අර බල ලකුණු කරනවා නේද mg කියලා. ගුරුත්ව බලය mg කියලා ලකුණු කරන්නේ. mg කියලා ගුරුත්ව බලය ලකුණු කරන්නේ. අන්න ඒක මේකෙන් බිහි වෙන සමීකරණයක්. හරි. මෙන්න මේකෙන් තමයි mg කියන එක f සමාන mg කියන එක බිහි වෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඕක තමයි මේ නිව්ටන් නියම වල ආරම්භය. ඊට පස්සේ මෙයා මේත් එක්කම බලය හා ආශ්‍රිත ගොඩක් පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා මේවා වැඩක් නැහැ ඔයාලට මම මේ නිව්ටන්ගේ ආරම්භය ගැන කිව්වේ. හරි. මේවා ඔයාලා වැඩිදුර භෞතික විද්‍යාව ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න පුළුවන්. මම නම් කියන්නේ හැමෝම පුළුවන් හැමෝම විද්‍යාව ඉස්සරහට ඉගෙන ගන්න. මොකද ගොඩක් දේවල් ඔයාලට විද්‍යාවෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. කලා විෂය ධාරාවක් වාණිජ විෂය ධාරාවක් ඉගෙන ගත්තා වගේ නෙමෙයි. විද්‍යාව ඉගෙන ගත්තාම අපිට මේ ලෝකය ගැන හරිද අපේ ජීවය ගැන ශක්තියින් ගැන පුදුමාකාර දැනුමක් ලබා ගන්න පුළුවන්. හරි. අර විෂයන් හොඳ නැහැ කියලා නෙමෙයි මම මේ කියන්නේ. මේකෙන් අපිට පුළුවන් මාර දේවල් ගොඩක් ඉගෙන ගන්න මේ මේ ලෝකය ගැන විශ්වය ගැන. එක එක පැති තියෙනවා මේ වගේ යන්න පුළුවන්. හරි. මේ විද්‍යාවේ ඉගෙන ගන්න පුළුවන් මාර පැති ගොඩක් තියෙන. එක එක පැති තියෙනවා. හරිද අපිට කැමති කැමති පැති වලට යන්න පුළුවන්. ඔයා කැමති නම් වෛද්‍ය ශාස්ත්‍රයට යන්න වෛද්‍ය ශාස්ත්‍රයට ගිය හැකි. ඔයා කැමති නම් විකිරණ ශාස්ත්‍රයට යන්න, ඒ කියන්නේ විකිරණ ඔය නිෂ්ටික මේ ශක්තියේ සම්බන්ධයන්ට ඔයාට කැමති නම් ඒ පැත්තට ගිය හැකි. ඔයා කැමති නම් තාරකා විද්‍යා ගවේෂණයට ඔයාට ඒ පැත්තට ගිය හැකි. හරිද? ඊට පස්සේ ඔයා කැමති නම් සාගර විද්‍යා ගවේෂණයට ඔයාට ඒ පැත්තට ගිය හැකි. මේකේ පුදුමාකාර යන්න පුළුවන් පැති තියෙනවා. හරි? මේක අර අර විෂය ධාරාවන් වගේ සීමා වෙච්ච එකක් නෙමෙයි. පුදුමක් පැති තියෙනවා මේක යන විද්‍යාඥයෙක් වෙනවා කියලා කියන්නේ මාර දැනුමක් ඒ කෙනාට තියෙනවා. හරි. ඔයාලට මේවා දැනට තේරෙන්නේ නැහැ කීවට පුළුවන් නම් ඉස්සරහට හැමෝම උත්සාහ කරන්න. මම කියන්නේ අනිත් ඒවා කරන්න එපා කියලා නෙමෙයි, හොඳ නැහැ කියලා නෙමෙයි. උත්සාහ කරන්න මේ විද්‍යා විෂය ධාරා, ගණිත විෂය ධාරා ඔස්සේ දෙකම හොඳයි ඈ. ගණිත විද්‍යා දෙකම හොඳයි. විද්‍යා හෝ ගණිත විෂය ධාරා ඉස්සරහට යන්න ඒ විෂය ධාරාත් එක්ක. ඔයාලට මාර හැබැයි මෙහෙමයි. වැඩේ කරන්න ඕනේ හරියට. ඒ වගේම තමා තමන්ට මේක කරන්න පුළුවන්ද බැයිද කියන එක පිළිබඳ අයිඩියා එකක් ඔයාලා ඉස්සලා අරන් ඉන්න ඕනේ. ඔයාලට මේක කරන්න බෑ වගේ නම් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ එතකොට තිබ්බ එකක් නැති වෙන එක. හරිද? වැඩ කරන්න ඕනේ හරියට මහන්සි වෙන්න ඕනේ. ඒත් එක්ක තමා ඔයාගේ ගමන තීරණය වෙන්නේ. හරිද? මේ විෂයන් ඉගෙන ගන්නවා නම්, මේවා හදාරනවා නම් නිකන් ඔහේ ආතල් එකේ ඉඳලා හරියන්නේ නැහැ. හරි මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම තමා සංකල්ප හරියට අවබෝධ කරගන්න ඕනේ. එහෙම කියොත් එහෙම ලොකු ගමනක් යන්න පුළුවන්. හරි. දැන් එතකොට ඔන්න ඔය විදිහට නිව්ටන් විසින් ලෝකෙට ගුරුත්වාකර්ෂණ නීතිය අර ඇපල් ගෙඩිය එයාගේ ඔළුවට වැටිච්ච එකෙන් තමයි මෙයා මේ සියල්ලම හොයාගත්තේ. ඊට පස්සේ ඒත් එක්කම නිව්ටන් නියම ඉදිරිපත් කරනවා. මේක ප්‍රධාන වශයෙන් නිව්ටන් අපි නියම කතා කරන්නේ ආකාර තුනකින්. ඒ කියන්නේ නිව්ටන්ගේ පළමු නියමය, දෙවන නියමය සහ තෙවන නියමය කියලා අපි නිව්ටන් නියම ආකාර තුනක් කතා කරමු. අපි බලමු මොනවද මෙයා මේ නියමවල කියලා තියෙන්නේ කියලා. හරි. නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන්ගේ පළමු නියමයේ එයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. නිව්ටන් කියනවා, හරි. ළමයි දැන් අන්න මම නිව්ටන් නියම උගන්වන්න කලින් කියන්නම් මේ දේ කටපාඩම් කරන්න එපා. නියමය කටපාඩම් කිරීම කිසිම බලක් නැත. හරිද? මම කැමති නෑ ඔයාලා කටපාඩම් කරනවට. වෙන්න ඕනේ දේ තමයි මේ නියමයේ ඇතුලේ කියන්නේ මොකක්ද කියන එක ඔයාලා ඔළුවට දාගන්න ඕනේ. හරිද? පොතේ තියෙන එක කටපාඩම් කිරීම නෙමෙයි හපංකම. අපි මේකේ තියන්නේ මොකක්ද කියන එක, මේකේ අදහස් කරන්නේ මොකක්ද කියන එක ඔළුවට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඔයාගේ වචනෙන් ලියන්න. හරිද? නිව්ටන් නියමයේ කියලා ආපුහම ඔයාගේ පොතේ තියෙන ඒ ඉස්පිලි පාපිලි කමා ඔක්කොම එක්ක ලියන්න එපා. වැඩක් නැහැ. ඒක අර ගිරා පොතක මොඩල් එක. ඒක හරියන්නේ නැහැ විද්‍යාවට. කටපාඩම් කරන්න නැතුව නියමය තුල තියෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තාම අපිට හරිම ලේසි අපිට භෞතිකව, ඒ කියන්නේ භෞතික පරිසරයේ අපි දකින සිද්ධීන් පැහැදිලි කරගන්න. නැත්තම් ඔයා කටපාඩම් කරලා සීමා වුණොත් එහෙම ඔයාට පැහැදිලිව තේරුම් ගන්න බෑ භෞතික පරිසරයේ වෙන දේවල්. සිද්ධි පැහැදිලිව තේරුම් ගන්න අමාරුයි. ඔයා හරියට සංකල්පය ඔළුවට දාගන්න. එතකොට ඔයාට භෞතික පරිසරයේ සිද්ධ වෙන සියලු ක්‍රියාකාරකම් විද්‍යාවෙන් පැහැදිලි කරගන්න පුළුවන් මට්ටමකට පත් වෙනවා. හරි. ඒකට ඉතින් දැනුම අවශ්‍යයි. හරි. දැන් නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන් මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. නිව්ටන් කියනවා මම ඉස්සලා නියමය කියන්නම්. හරි. යම් වස්තුවක් හරි වස්තු පද්ධතියක් හරි මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය බිඳුවයි නම්. දන්නවනේ සංප්‍රයුක්තය කියන්නේ මොකද්ද කියන්නේ? සංප්‍රයුක්ත බලය බිඳුවයි නම් ඒ වස්තුව නිශ්චලයි. එහෙම නැත්නම්
ඒ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා මෙයා කියනවා. හරි. දැන් හිතන්න මෙන්න මේ විදිහට වස්තුවක් තියෙනවා. හරි. මේ විදිහට වස්තුවක් තියෙනවා. මේ තියෙන වස්තුව මත අපි හිතමු මේ දිශාවට F1 කියලා බලයකුයි මේ දිශාවට F2 කියලා බලයකුයි ක්‍රියාත්මක වෙනවා. හරිද? F1 සහ F2 කියලා බල දෙකක් කොහොම ක්‍රියාත්මක වෙනවා. දැන් මේ බල දෙක සමාන වුණොත් F1 සමානයි F2 වුණොත් වහොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මේ පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා. දැන් ඔන්න මම මෙව්වා උගන්නලා තියෙන්නේ දැන් ඈ මෙතනට ඕන වෙන හින්දා තමයි අරවා සියල්ල ඉගැන්නුවේ කලින්. හරි මං කියවන නිව්ටන් නියම වලට මෙව්වා ඕනේ කියලා. ආන් ඕන වෙන එක දැන් ඔන්න පේනවා. හරි පොතේ තියෙන පාඩම් පිළිවෙලට ඉගැන්නුවා ඉගන්නලා හරියන්නේ නැහැ. මේවා අතර සම්බන්ධය ගොඩනගන්න ඕනේ. හරි. එතකොට සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා. මේ දෙන්න සමාන වුණොත්. ඒ කියන්නේ මෙයා 10යි වුණොත් එහෙම අපි දන්නවා දැන් දෙපැත්තර ප්‍රතිවිරුද්ධව තියෙන්නේ ඒක රේඛියව ගියොත් එහෙම ඒක රේඛියව ගිහිල්ලා තියෙන්නේ දිශා ප්‍රතිවිරුද්ධයි. එහෙනම් අපි කරන්නේ ලොකු එකකින් පොඩි එකව අඩු කරන එක. මෙතන අපිට ලොකු එකෙක් පොඩි එකෙක් හඳුනා ගන්න බෑ දෙන්නම සමානයි. එහෙනම් 10න් 10ක් අඩු කරපුවාම එනවා නිව්ටන් බිඳුවයි. ඒ කියන්නේ මෙයාගේ සම්ප්‍රයුක්තය බිඳුවයි. ඔන්න ඔය දේ සිද්ධ වුණොත් නිව්ටන් කියනවා මේ වස්තුව මෙයා මේකට තීරණ දෙකක් දෙනවා. එකක් තමයි එක්කෝ නිසලයි. එව නැත්තම් අනිත් එක තමයි ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. හරිද? ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. මොකද්ද කියන්නේ? මෙයා කියනවා යම් වස්තුවක් මත මෙන්න මේ විදිහට ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වුණොත් එහෙම, හරි? මේ විදිහට ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වුණොත් එහෙම, ඒ වස්තුව එක්කෝ නිශ්චලයි එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත. මේ දෙකෙන් එකක් තමයි එයා ලක් වෙන්නේ. හරිද? ওই දෙකෙන් එකතර. දැන් හිතන්න බිත්තියේ එල්ලලා තියෙන රාමු කරපු පින්තූරේ. චලනය වෙනවද නිශ්චලයිද? නිශ්චලයි. මොකද්ද නිශ්චල වෙන්න හේතුව? සම්ප්‍රයුක්තය බිඳුවක් වීම. නිශ්චලයි කියලා කියන්නේ සමතුලිතයි කියන එක. සමතුලිතයි කියලා කියන්නේ නිශ්චලයි කියන එක මෙන්න සම්ප්‍රයුක්තය බිඳුවයි. එහෙනම් දැන් කල්පනා කරන්න. එතන තියෙන්නේ නිව්ටන්ගේ පළමු නියම. රාමු කරපු පින්තූරයක් තියෙනවා බිත්තියේ එල්ලලා නිසලයි. අන්න නිව්ටන්ගේ පළමු නියම. ඊට පස්සේ ඔයාගේ අපි හිතමු මෙහෙම. හරි. මෙහෙම කියන්න. හරි. gedara දැන් TV එක තියලා තියෙනවා. රූපවාහිනිය අපි හිතමු TV stand එකක් හරි නැත්නම් මේ මේසයක් උඩ හරි නැත්නම් බිත්තියට ගහලා හරි කොහොම හරි තියලා තියෙනවා. චලනය වෙනවද නැද්ද? නැහැනේ. එහෙනම් නිසලයිනේ. එහෙනම් සම්ප්‍රයුක්ත බලය බිඳුවයිද නැද්ද? සම්ප්‍රයුක්තයේ බිඳුවයි. අන්න දැන් ඔයා බලන්න ඕනේ එහෙනම් හරි. දැන් මෙයා දැන් නිශ්චලයිනේ. දැන් නිශ්චලයි කියලා කියන්නේ හරි. අනිවාර්යෙන් සම්ප්‍රයුක්තයේ බිඳුවයි. දැන් එහෙනම් ඔයා හොයන්න ඕනේ කොයි මේකේ බල සෙට් එක. හරි. ඔයාලා දැන් gedara රූපවාහිනිය තියලා තියෙනවා. මේසයක් උඩ හරි නැත්නම් පිටියර ගහලා හරි කොහොම හරි ඔයාලා TV stand එකක් හරි කොහොම හරි එහෙම තියලා තියෙනවා. දැන් කල්පනා කරන්න ඕනේ. හරි. දැන් මේක නිශ්චලයිනේ. නිශ්චලයි. එහෙනම් මෙයාගේ සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න ඕනේ. නිසලයි කියලා කියන්නේ බොහෝ මේ අනිවාර්යෙන් සම්ප්‍රයුක්තයේ බිඳුවයි. ඊට පස්සේ ඔයා බලනවා දැන් මේකේ කො බල? හර? කො මේකේ බල? දැන් මෙහෙම TV එක තියලා තියෙනවා. මොනවද තියලා තියෙනවා මේසයක් උඩ. එතකොට මෙයාගේ අනිවාර්යෙන් අපි දන්නවා ගුරුත්ව බලය පල්ලෙහාට ක්‍රියාත්මකයි. මෙයා යම් පෘෂ්ඨයක් මත ස්පර්ශ වෙලා තියෙන. එහෙනම් අනිවාර්යෙන් මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් අභිලම්බ බලයක් සිරස්ව ඉහළට තියෙන්න ඕනේ. එහෙනම් ඔය කියන අභිලම්බ බලයයි පල්ලෙහාට තියෙන mg බලයයි සමාන වුණොත් මොකද වෙන්නේ? අන්න මුගේ සම්ප්‍රයුක්තයේ බිඳුවක්. එහෙනම් ඔන්න ඕක ඔයා තේරුම් ගන්න ඕනේ. දැන් ඔවා ඔයා සෛද්ධාන්තිකත ඒවා ලොක්කම දන්නවනේ, තියරි දන්නවනේ සේරම. මේ අභිලම්බ ප්‍රතික්‍රියා ගැන කියලා දුන්නා, mg ගැන කියලා දුන්නා, ආතති බල ගැන කියලා දුන්නා. ඔක්කොම කියලා දීලා තියෙනවා. එතකොට ඔයා සෛද්ධාන්තික කතාව දන්නවා. එහෙනම් ඔයා හොයන්න ඕනේ හරි. කොයි එහෙනම් මේකේ අනිත්? දැන් ඔය කියන විදිහට මෙයා නිශ්චල වෙන්න නම් සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න නම් කොයි මේකේ බල සෙට් එක? අන්න හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන එහෙනම් මේක වෙනින්දා තමයි මෙයා නිශ්චල. අන්න ඔයා කරුණු විග්‍රහ කරගන්න ඕනේ. හරිද? ඒ ඔය වගේ වාට ප්‍රායෝගික දේවල් දිහා බලලා කියන්න පුළුවන් මේ වස්තුන්ගේ ස්වභාවය කොයි වගේද කියලා. හරි? අන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් සාමාන්‍ය අපි එදිනෙදා දකින දෙයක්. gedara bittiye රූපයක් එල්ලලා රාමු කරපු පින්තූරයක් එල්ලලා තියෙනවා. නිව්ටන්ගේ පළමු නියම. හරි සරලයි. නිව්ටන් මොකද්ද කිව්වේ? සම්ප්‍රයුක්තයේ බිඳුවයි නම් එක්කෝ නිශ්චලයි එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා.
දැන් අපි බලමු මේ 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 දැන් මේ කතාව අපි දන්නවනේ දැන් මේක අපි අවස්ථා කීපයකදීම කතා කරා ඒක දන්නවා මේක අපි චුට්ටක් කතා කරමු මොකද්ද මේ ඒකාකාර ප්‍රවේග චලිත කතාව හ්ම් මොකද්ද මේ ඒකාකාර ප්‍රවේග චලිත කතාව හරි මම මේක අයින් කරන්න මේක ඔළුවේ තියාගන්න මේක ඕනේ නැත්තම් ආ මම මෙතන අයින් කරන්නම් මොකද්ද ඒකාකාර ප්‍රවේග චලිත කතාව දැන් හිතන්න වස්තුවක් තියෙනවා හරි වස්තුවක් තියෙනවා මේ වස්තුව ඉස්සරහට යන හිතන්නකෝ වාහනයක් වාහනය චලිත වෙනවා ඒක අපි දන්නවනේ ප්‍රවේගයක් තියෙනවනේ නේද අපි දන්නවා වස්තුවකට අදාළව ප්‍රවේගයක් තියෙනවා චලිත චලිත වෙනවා කියලා කියන්නේ යාට ප්‍රවේගයක් තියෙනවා අපි ඒක දන්නවනේ දන්න දෙනේ හරි එතකොට අපි දැන් බලන්න ඕනේ මෙයා මත ක්‍රියාත්මක වන බල මොනවද කියලා දැන් මේ වාහනේ ඉස්සරහට යනවා වාහනේ ඉස්සරහට යනවා වාහනේ ඉස්සරහට යනකොට මෙයා මත ක්‍රියාත්මක වන බල මොනවද කියලා අපි චුට්ටක් හඳුනාගමු හරි දැන් මෙයා යන්නේ කොහමද යන්නේ දැන් මේ පාරත් එක්ක මාර්ගයත් එක්ක ස්පර්ශ වෙලා තියෙන මෙයාගේ රෝදනේ හරිනේ මම නිකන් කටුවට අඳි හරි ඔහොම යනවා දැන් මෙයා ඉස්සරහට යනවා මාර්ගය සමග ස්පර්ශ වෙලා තියෙන්නේ මොනවද මාර්ගය සමග ස්පර්ශ වෙලා තියෙන්නේ මේ වාහනේ රෝද නේ මේවානේ ස්පර්ශ වෙලා තියෙන්නේ හරි ඒ කියන්නේ ඔය රෝද කැර ඔයාලා දන්නවනේ රෝද කැරකෙනකොට දැන් ඔක ඉස්සරහට යන්නේ එතකොට ඒක ඇතුලේ යන්ත්‍රානුකාරයෙන් සිදුවෙන දෙයක් ඒක අපිට මෙතනට අදාළ නැහැ ඔය රෝද කැරකෙන විදිහ අපිට මෙතනට අදාළ නැහැ ඒක අපි දන්නවා ඉන්ධන දාලා ඊට පස්සේ මේ ඉන්ධන එන්ජින් එක ඇතුලේදී ශක්තිය බවට පරිවර්තන වෙලා ඊට පස්සේ අර ඇක්සල් කැරකිලා මේ රෝද කැරකෙන්නේ. ඒක මෙතනට අදාළ නැහැ. මම මේ පැහැදිලි කරන්න යන එකට ඒක අදාළ නැහැ. හරිද? ඒක ගාව ගන්න එපා මේකට. මම කියන්න යන්නේ දැන් මේකේ මොනවද බල? මෙයා ඉස්සරහට යනකොට මෙයා මත ක්‍රියා කරන බල මොනවද? හරි. ඔයාලා දන්නවා වාහනයක රෝද කැරකෙන්නේ මෙන්න මේ පැත්තට. නේද? දක්ෂිණාවර්තෝ නේද කැරකෙන්නේ? වාමාවර්තෝ කැරකෙනවද? වාමාවර්තෝ එහෙම කැරකෙනවා. කැරකෙන අවස්ථා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉදිරියට යන වාහනයක් ගත්තොත් එහෙම ඉදිරියට යන වාහනයක් ගත්තොත් එහෙම ඉදිරියට යන වාහනේ රෝද කැරකෙන්නේ මෙන්න මේ විදිහට දක්ෂිනාවක් කල්පනා කරලා බලන්න නැද්ද කියලා. ඔහොම නෙමෙයිද කැරකෙන්නේ. ඔහොම නෙමෙයි ඉස්සරහට නෙමෙයිද කැරකෙන්නේ. ඉස්සරහට නේද යන්නේ. එතකොට මේ රෝද මේ පැත්තර ඔහොම කැරකෙනකොට හරිද? මේ රෝද ඔය විදිහට කැරකෙනකොට පොළොව මත යම් තෙරපීමක් තෙරපීමක් හට ගන්නවා පිටිපස්සට. ඒ කියන්නේ පොළොව අර රෝදය මගින් පොළොව පිටිපස්සට තල්ලු කරනවා. උතර හිතන්නකෝ දොඩ හිතන්න මම මේ කියන එක දැන් වාහනයක් අර එක තැන එකපාරටම රේස් කරනකොට මොකද වෙන්නේ එකපාර රෝද කැරකිලා අර පස්සෙම පිටිපස්සට විසිකේනවනේ දන්නවනේ ඒක මේ දැකලා තියෙනවනේ ඔයාලා ප්‍රායෝගිකව එක වාහනයක් එකපාර රේස් කරුවොත් එහෙම ඒකේ මොකද වෙන්නේ අර පිටිපස්සේ රෝද කැරකිලා එකපාරම පිටිපස්සට විසිකේනවනේ එතකොට ඒ කියන්නේ රෝදේ කැරකෙන්නේ පිටිපස්සටනේ මේ කියන්නේ මේ දක්ෂිණාවර්තවනේ කැරකෙන්නේ එතකොට දැන් මෙයා මෙහෙම කැරකෙනකොට මෙන්න මේ රෝදය මගින් ටයරය මගින් මේ පොළොව මත යම් තෙරපුමක් ඇති කරනවා පිටිපස්සට. හරිද? යම් තෙරපුමක් ඇති කරනවා පිටිපස්සට. ඒත් එක්කම වෙන දේ තමයි. ඒත් එක්කම වෙන දේ තමයි. මේකේ ඉස්සරහ දෙසට හට ගන්නවා ඝර්ෂණ බලයක්. හරි? මෙයා මෙහෙම පිටිපස්සට පොළොව තෙරපනකොට මෙතනින් ඉස්සරහට හට ගන්නවා ළමයි ඝර්ෂණ බලය. හරි? මේ විදිහට මේ රෝදය විසින් පස් පිටිපස්සට තල්ලු කරනකොට මාර්ගය පිටිපස්සට තල්ලු කරනකොට ඉස්සරහට හට ගන්නවා ඝර්ෂණ බලයක්. හරි? ඉස්සරහට හට ගන්නවා ඝර්ෂණ බලයක්. ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය කියන මාතෘකාවට අපි තාම ගියේ නැහැ. අපිට ඒක තියෙනවා මේ පාඩමේ අවසානයේ. ඝර්ෂණ බලයක් ඇති කරනවා. ඝර්ෂණ බලය කියලා කියන්නේ ළමයි යම් වස්තුවක් චලනය වෙනකොට හරි චලනය වෙන්න උත්සාහ කරනකොට හරි ඇතිවන බාධාව. හරි දැන් හිතන්න ඔයා මේසයක් අදිනවා. ඔයා දෙසට ඇදලා ගන්න හදනවා. එතකොට ඒ මේසේ ඔයා දෙසට ඇදිලා එන්න කැමති නෑ. ඔයා දෙස මම තාම ඝර්ෂණ බලය කෙරුවේ නෑ. ඒක එච්චර මෙතනට වැදගත් වෙන්නේ නෑ. නමුත් මේ අර ඒකාකාර ප්‍රවේගය කියන එක පැහැදිලි කරන්න ඕනේ හින්දා චුට්ටක් ගත්තේ. එතකොට දැන් ඝර්ෂණ බලය කියලා කියන්නේ ඔයා යම් වස්තුවක් ඇදලා ගන්න හදනකොට ඔයාගේ දෙසට ඒ වස්තුව කැමති නෑ. එහෙම නැත්නම් වස්තුව ඒ ඉන්න තැන ඉන්න කැමති. ඔයා දෙසට එන්න කැමති නෑ. වස්තුව කැමති එයා හිටපු විදියට ඉන්න. එතකොට මොකද දන්නවද වෙන්නේ? එතකොට වෙන වැඩේ තමයි එයා ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨය තියෙනවනේ. හරිද? දැන් මේසයක් ගත්තොත් එහෙම මේසය ස්පර්ශ වෙලා තියෙන්නේ පොළොව සමග. ඕම් මේසය සමග මේසය පොළොව සමග ස්පර්ශ වෙලා තියෙනවා. විදිර තියෙනවා. එතකොට මෙන්න මේ මෙයාගේ ස්පර්ශක පෘෂ්ඨය විසින් ඔයා මේ පැත්තර මේ වස්තුව අදිනකොට මේ පැත්තර එයා අදිනවා. හරි?
ඒ කියන්නේ මේ ස්පර්ශක පෘෂ්ඨය කැමති නැහැ මෙයා මෙතනින් අහට අදිනවා. එතකොට එයා මොකද කරන්නේ? හරියට නිකන් අර අපි කඹා දිනකොට කරනවා වගේ එක කට්ටියක් එක පැත්තකට අදිනවා අනිත් එවුන් සෙට් එක අනිත් පැත්තට අදිනවා. ආන් ඒ වගේ මේ පෘෂ්ඨය විසින් මේ වස්තුව අදිනවා අනිත් පැත්තට. හරිද? ඕක වෙන්න හේතුවක් තියෙනවා මම ඒක කියන්නම්. ඇයි එහෙම වෙන්නේ කියලා ඝර්ෂණ බලය උගන්වනකොට කියන්නම් මේක මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා. හරි? වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව මම ඝර්ෂණ බලය උගන්වනකොට කියන්නම්. දැනට මෙතනට අවශ්‍ය නැහැ. හරිද? එතකොට ඔන්න ඔය විදිහට පෘෂ්ඨය විසින් මෙයා එක පැත්තකට අදින්න හදනකොට ඌ මොකද කරන්නේ? අනිත් පැත්තට මේකව අදිනවා. ඒක නිකන් හරියට අර කඹ අදිනකොට මිනිස්සු දෙගොල්ලා දෙපැත්තට මේක අදිනවා වගේ වැඩක්. හරිද? අන්න ඒ වගේ වැඩක් මෙතනත් වෙනවා. ටයරය විසින් මේ පොළව පිටිපස්සට තල්ලු කරනකොට පොළව මොකද කරන්නේ? ඉස්සරහට ඇති කරනවා ඝර්ෂණ බලයක්. ඒ කියන්නේ මේ වාහනේ ඉස්සරහට නිකන් අදිනවා වගේ වෙනවා. මේක පිටිපස්සට තල්ලු කරනකොට වාහනය මේ මොකද කරන්නද? මේ පොළව මොකද කරන්නද? මෙයාව ඉස්සරහට අදින්න උත්සාහ කරනවා. ඔන්න ඔය ඝර්ෂණ බලය හින්දා මේ ඉස්සරහට ඇති වෙන බලය හින්දා තමයි වාහනේ ඉදිරියට යන්නේ. හරිද? නැත්තම් දැන් රෝදේ පිටිපස්සට කැරෙනකොට දැන් කල්පනා කරන්නකෝ. රෝදේ පිටිපස්සට කැරගෙනකොට මෙහෙම කැරගෙනකොට වාහනේ ඉස්සරහට යන්න හේතුවක් තියෙන්න බෑ. දැන් මේ රෝදේ පිටිපස්සට කොහොම හිතන්න හොඳට? දැන් මේ රෝදේ පිටිපස්සට කැරගෙනවා. ඉතින් වාහනේ ඉස්සරහට යනවා. ඒ යන්නේ මෙන්න මූ හින්දා. මෙන්න මූ හින්දා තමයි යන්නේ. මූ මොකද කරන්නේ? මෙයා පිටිපස්සට මේක තෙරපනකොට තල්ලු කරනකොට අනිත් පැත්තට අදිනවා. ඒක නිකන් හරියට දෙගොල්ල දෙපැත්තට කඹා දිනවා වගේ වැඩක්. මෙයාලා මේ පැත්තට තල්ලු කරනකොට පොළොව මොකද කරන්නේ? වාහනේ අදිනවා ඉස්සරහට. අන්න වාහනේ යනවා ඉස්සරහට. හරිද? එතකොට ඒ ඝර්ෂණ බලය ඇති වෙනවා. හරි? එතකොට දැන් මම මේක අයින් කරන්නම්. එහෙනම් වස්තු මේ වාහනේ මත ඉදිරියට ඇති වෙනවා ඝර්ෂණ බලය. ඉදිරියට ඇති වෙනවා ඝර්ෂණ බලය. හරිද? ඝර්ෂණ බලය ඇති වෙනවා පෘෂ්ඨය මගින් ඇති කරන ප්‍රතිරෝධී බලයක් ඕ. දැන් වාහනේ ඉස්සරහට යනවා. වාහනේ ඉස්සරහට යනවා. වාහනේ ඉස්සරහට යනකොට අපිට දැනෙනව නේද? තුලඟ ඇවිල්ලා නිකන් අපේ වදිනවනේ. අපි ඉස්සරහට යනකොට වාහනේක බයික් එක ඉස්සරහට යනකොට අපි යනවා බයික් එකේ. යනකොට තුලඟ වදිනව නේද ඇවිල්ලා අපේ ඇඟේ. يعني අපිට නිකන් ඒක ප්‍රතිරෝධයක් විදිහට නේද දැනෙන්නේ. අන්න වාහනේ ඉස්සරහට යනකොට මේ වාහනය මත ප්‍රතිරෝධී දිශාවට එහෙම නැත්නම් වාහනය යන පැත්තට විරුද්ධව ප්‍රතිරෝධී බලයක් හටගන්නවා. ප්‍රතිරෝධී බලයක් හටගන්නවා. අපි වාහනයක ඉස්සරහට යනකොට අපිට දැනෙනවා සුළං හුළං ඇවිල්ලා අපේ ඇඟේ වදිනවා. ඒක නිකන් අපිට බාධකයක් විදිහට දැනෙන්නේ නේ. දැන් හයියෙන් හුළං ගන්න වෙලාවක ඔයා යන්න ඉස්සරහට යන්න හදනකොට ඔයාලට දැනෙනවා නේද? නිකන් පිටිපස්සට අදිනවා වගේ දැනෙනවා නේද? අර සුළඟ නිකන් අපිට ප්‍රතිරෝධයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වාහනේ ඉස්සරහට යනකොට වාහනේ මත වාතය මගින් මොකද කරන්නේ? ඇති කරන ප්‍රතිරෝධී බලයක්. දැන් බලන්න මේකේ දෙදිශාවට ක්‍රියා කරන බල දෙකක් නැද්ද? තියෙනවා. එකක් පිටිපස්සට එකක් ඉදිරියට. මෙන්න ප්‍රතිරෝධී බලය තියෙනවා පිටිපස්සට, ඝර්ෂණ බලය තියෙනවා ඉදිරියට. බල දෙකක් නැද්ද? තියෙනවද නැද්ද මේකේ? තියෙනවා. අන්න ඒක හඳුනා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. දැන් ඔයාලා මම මේක කියනකම් ඔයාලා දැනගෙන හිටියේ නැහැ. දැන් ඔයාලා දන්නවා. මම දැන් මේක පොයින්ට් එකෙන් පොයින්ට් එකට මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කියනෝනේ. අන්න එතකොට ඔයාලා මේකත් එක්ක ජොයින් කරන්න පුළුවන් අනිත් ප්‍රායෝගික සිද්ධි කල්පනා කරන්න ඕනේ. හරි? දැන් මෙතන මොකද වුනේ? මෙතන වුනේ අර පොළොව පිටිපස්සට තල්ලු කිරීමත් සමග පොළොව විසින් වාහනේ ඉස්සරහට ඇද්දා. වාහනේ ඉදිරියට යනවා. වාහනේ ඉදිරියට යනකොට වාතය මගින් මොකද කරන්නේ? අන්න ප්‍රතිරෝධයක් ඇති කරනවා. අපි මේකට කියනවා වාත ප්‍රතිරෝධී බලය. මොකද වායුගෝලය මගින් තමයි මේක ඇති කරන්නේ. වාත ප්‍රතිරෝධී බලය. එතකොට බලන්න මේ වස්තුව මත බල දෙකක් ක්‍රියාත්මකයි. මේ බල දෙක දෙදිශාවට නේ තියෙන්නේ. එකෙක් පිටිපස්සට එකෙක් ඉස්සරහට. එතකොට බැරි වෙලා හරි යම් හේතුවකින් ඔය ප්‍රතිරෝධී බලයයි වාත ප්‍රතිරෝධී බලයයි, ඒ කියන්නේ වාතය මගින් ඇති කරන ප්‍රතිරෝධයයි ප්‍රතිරෝධී බලයයි ඝර්ෂණ බලයයි සමාන වුණොත් මොකද වෙන්නේ? වාත ප්‍රතිරෝධී බලයයි ඝර්ෂණ බලයයි සමාන වුණොත් මොකද වෙන්නේ? සම්ප්‍රයුක්තය බිඳුවක් වෙනවා. හැබැයි මේක ඉස්සරහට යනවද නැද්ද? යනවා. යන්නේ කොහොමද? ඒකාකාර ප්‍රවේගයෙන්. ඒ කියන්නේ එයාගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. හිතන්න දැන් මේ වාහනේ යන්නේ තප්පරයට මීටර 20ක වේගයෙන් නම් තප්පරයට මීටර 20ක් යන වාහනයක් නම් මුගේ මේ යගේ නියතව තියෙනවා. හරි? මුගේ මේ යගේ නියතව තියෙනවා. බයික් එකක යනකොට මීටරේ හරිද? දැන් මීටරේ වැඩ කරනවනේ. බයික් එකක යනකොට ඕක 40 වගේ නියතව තියාගෙන යන්න උත්සාහ කරන්නකෝ. 40ට වඩා වැඩි වෙන්නෙත් නැහැ. 40ට වඩා අඩු වෙන්නෙත් නැහැ. අන්න ඔයා යන බයික් එකේ මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයයි ප්‍රතිරෝධී බලයයි සමානයි. හැබැයි වාහනය යන්නේ නැද්ද ඉස්සරහට? යනවා. යන්නේ කොහොමද? මීටරේ
එකම තැන තියෙන්නේ. ඉස්සරහට යන්නෙත් නෑ, ආපස්සට එන්නෙත් නෑ. 46 mm ශ්‍රේණියක නම් ඒකම තමයි. අන්න ඒකාකාර ප්‍රවේගය. වෙනස් වෙන්නේ නෑ. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට වෙන වැඩේ තමයි වාත ප්‍රතිරෝධී බලයයි ඝර්ෂණ බලයයි දෙක සමාන වෙනවා. ඒක කියන්නේ සම්ප්‍රයුක්තේ බිඳුවක් වෙනවා. එහෙනම් නිව්ටන් කියපු කතාව හරි. එයා කිව්වේ මොකද්ද? එයා කිව්වේ යම් වස්තුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය බිඳුවයි නම් එක්කෝ ඒක අනිශ්චලයි. එක්කෝ එයා යන්නේ කොහේ හරි නතර වෙලා ඉන්න. චලනය වෙන එකෙක් නම් මේ දැන් මේක චලනය වෙන එකෙක් යන එකෙක්. එතකොට ප්‍රතිරෝධී බලයයි ඝර්ෂණ බලයයි දෙන්නම සමානයි. කුමක්ද වෙන්නේ? මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඒ කියන්නේ එකම විදිහට එකම වේගෙන් යනවා. වේගය වෙනස් වෙන්නේ අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. එකම විදිහට යනවා. එහෙනම් අන්න නිව්ටන් කියපු කතාව සත්‍යයි. පැහැදිලිද මං කියපු එක? ඕක තමයි නිව්ටන් පළමු නියමයෙන් කියන්නේ. එහෙනම් දැන් කල්පනා කරන්න මේකත් එක්ක ගන්න පුළුවන් ප්‍රායෝගික සිද්ධි මොනවද? මේකත් එක්ක ගන්න පුළුවන් ප්‍රායෝගික සිද්ධි මොනවද? වාහන චලිතය එකක්. අය ඔරලෝසයේ බට්ටා ගැන හිතන්න. ඔරලෝසයේ බට්ටා. බට්ටා දෙපැත්තට ලස්සනට එකම රිද්මයකින් නේද යන්නේ? ඒ කියන්නේ අනිවාර්යෙන් ඌත් සමතුලිතද නැද්ද? සමතුලිතයි. ඒ කියන්නේ ඌගේ සම්ප්‍රයුක්තේ බිඳුවද නැද්ද? බිඳුවයි. ඔරලෝසයේ බට්ටා හොඳට හිතන්න. එකම විදිහට යන්නේ දෙපැත්තට. එකම විදිහට දෝලණය වෙන්නේ. අපි ඔවට කියනවා සරල අනුවර්තී චලිත කියලා. හරි? ඔය දෙපැසර දෝලණය වෙන්නේ ඌට. ඒව වඩා නැහැ. නිකන් සිද්ධිය අභිගමක එකම විදිහට දෙපැසර දෝලණය වෙනවා. ඒ කියන්නේ යාගේ වේගය වැඩි වෙන්නේ නැහැ. දැන් ඔරලෝසයේ බට්ටා එකපාරම හයියෙන් මේ චලනය වෙලා ඊට පස්සේ ආයේ හිමීට චලනය වෙලා නාතර වෙලා එහෙම යනවද නැහැ. එකම විදිහට දෙපැත්තට රිද්මය අනුකූලව චලනය වෙනවා. දැන් එතකොට එහෙනම් එහෙම වෙන්න හේතුව මොකද්ද? ඒ වස්තුව සමතුලිත වස්තුවක්. සමතුලිත වෙන්න හේතුව මොකද්ද? සම්ප්‍රයුක්ත බලයේ බිඳුව. එහෙනම් එතන තියෙන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය. එහෙනම් අන්න ප්‍රායෝගික සිද්ධි. කල්පනා කරන්න ඔය වගේ තව ප්‍රායෝගික සිද්ධි අනන්තවත් තියෙනවා අපිට බලන්න පුළුවන්. හරි? අනන්තවත් අපිට ඔය වගේ ප්‍රායෝගික සිද්ධි බලන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න නිව්ටන්ගේ පළමු නියමය. නිව්ටන් කිව්වේ වස්තුවක සම්ප්‍රයුක්ත බලය බිඳුවයි නම් එක්කෝ ඒක අනිශ්චලයි එක්කෝ ඒක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඔන්න ඕක තමයි ළමයි මතක තියාගන්න ඕනේ. හරි? ඔය කියන පොයින්ට් තුන තමයි මතක තියාගන්න ඕනේ. සම්ප්‍රයුක්තය බිඳුවයි නම් එක්කෝ නිශ්චලයි එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඔන්න නිව්ටන්ගේ පළමු නියමය. එතකොට ඔයක කටපාඩම් කරන්න ඕනේද? කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. සිද්ධිය පැහැදිලි නම්, සිද්ධිය හරියට ඔළුවට ගියා නම්, ඔයාගේ වචනෙන් ඔක ගලපලා ඔයාට ලියවෙ හැකි. ඔයාගේ වචනෙන් ඔක ඔයාට ගලපලා ලියන්න පුළුවන්. දැන් මං හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. පැහැදිලිද මං කියපු? මේ කියලා දීපේ තේරුණාද? ළමයි ඉන්නවද? අය ඉන්නවනේ. කියලා දීපේ තේරුණාද? හරි. ඉස්සරහට තව දේවල් ඔයාලා හිතන්න. හරි. විද්‍යාවත් එක්ක දැන් ඔයාලා ඔන්න තියරි දන්නවා, ගොඩක් ඒවා දන්නවා හිතන්න. මේක මෙහෙම වෙන්නේ ඇයි? එහෙම හිතාගන්න බැරි තැනක් ආවොත් අහන්න මගෙන් මං කියලා දෙන්නම්. ඇයි මේක මෙහෙම වෙන්නේ? ඔයාලා දැන් ප්‍රායෝගික සිද්ධි ගලපන්න මෙව්වත් එක්ක. ප්‍රායෝගිකව සිදවන සිද්ධි ගලපන්න මෙව්වත් එක්ක. ගලපලා කල්පනා කරන්න. එතන මොකද්ද වෙන්නේ? මෙයා මෙහෙම වෙන්න නම් මොන වගේ දෙයක් මෙතන වෙයිද? හරි? ඒකට ළමයි මෙහෙමයි දැනුම අවශ්‍යයි. හරිද? නමුත් දැන් ඔයාලා දන්න සීමාව දන්න ටිකක් තියෙනවනේ. ඒ ටික පාවිච්චි කරලා try කරන්න ඒක මේ හඳුනා ගන්න. හරිද? දැන් වාහනයක චලිතය ගැන කියනකොට දැන් මම මේක විතරනේ කිව්වේ. ඕකේ තව ගොඩක් තියෙනවා. රසායනික විද්‍යාවෙන් කතා කරන්න පුළුවන් පැති තියෙනවා. භෞතික විද්‍යාවෙන් කතා කරන්න පැති. ඕකේ ගොඩක් සංකීර්ණ කතාවක් ඒක. හරි? එතකොට ඒ දේවල් ගැන ඔයාලා තාම ලොකුවට දන්නේ නැහැ. නමුත් ඔයාලා දන්න සීමාව තුළ උත්සාහ කරන්න ඒක පැහැදිලිව තේරුම් ගන්න. මොනවා හරි ගැටලුකාරී තරක් තිබ්බොත් අහන්න මං කියලා දෙන්න. ඔය ඔයාලට ඔය තියෙන ඔය කියන්නේ ළමයි ඔය මේ බුක් ෂොප් වල එහෙම තියෙනවා විද්‍යාත්මක හේතු කියලා පොත්. මං ගාව පොතක් තිබ්බා මං පස් වෙලාවක පෙන්වන්නම් ඒක විද්‍යාත්මක හේතු. ඒ කියන්නේ එක එක පරිසරයේ සිදුවන සිදුවීම් තියෙනවනේ. ඒවට හේතු තියෙනවා. ආන් ඒ වගේ ඔය බුක් ෂොප් එකට ගියපු වෙලාවක ඒ වගේ පොතක් ගන්නකො ඒක එක විකාර දේවල් කරන්නේ නැතුව ඒ වගේ පොතක් ගන්නකො අරගෙන බලන්නකො ඒකේ තියෙන දේවල්. එතකොට ප්‍රායෝගික සිද්ධි සෑහෙන ප්‍රමාණයක් ඔයාලට ගලපන්න පුළුවන්. හරි ගොඩාක් ප්‍රායෝගික සිද්ධි ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා ඔය පොඩි පොඩි සරල සිද්ධි. හරි මම පස්සේ වෙලාවක ඔයාලට පෙන්නන්නම් ඔය පොඩි පොතක් තියෙනවා මං ගාව විද්‍යාත්මක හේතු කියලා. ඒ වගේ තියෙනවා මේ දේවල්. ඒව හරිද? මේවා දැන් මෙහෙමයි. මේ විදිහට මේ ගැඹුරට නෑ තියරි. මොකද දැන් ඔය පොත් කියවන හැම එකම විද්‍යාව දන්නේ නෙමෙයිනේ. දැන් ඔය පොත් ආසාවට ළමයෙක් කරන් කලා විෂය ධාරාව ඉගෙන ගන්න එක්කෙනෙක් කියලා ඉතින් අපි කවුරු හරි එක්කෙනෙක් අරන් බලනවා.
එතකොට එයා දන්නේ නැහැ නේ විද්‍යාවේ හා නිව්ටන් නියම වල මෙහෙම වෙනවා කියන දන්නේ. එතකොට හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිය සරලව ඒකෙන් තියෙන්නේ. එතකොට ඔයාලා කල්පනා කරන්න ඕනේ හා එහෙනම් මේක ඇතුලේ තියෙන්නේ මේක තමයි. ආ මං ඉගෙනගෙන තියෙනවා නිව්ටන් නියමය. හරි. එහෙනම් මේක ඇතුලේ තියෙන්නේ මේක තමයි කියලා අන්න ඔයාලා තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් බලමු මොනවද රූට් එකේ කියන්නේ කියලා. හරි. නිව්ටන් නියම 4 වෙනි පිටුව. ඔයානෝ පළමු නිව්ටන්ගේ පළමු නියමය. අපි ආවකට ළමයි කියනවා අවස්ථಿತಿ නියමය කියලාත් කියනවා. හරි. අවස්ථಿತಿ නියමය කියලාත් අපි මේකට කියනවා. හරි. නිව්ටන්ගේ පළමු නියමයටම අවස්ථಿತಿ නියමය කියලාත් කියනවා. හරි. බලමු මොනවද කියන්නේ. බාහිර අසමතුලිත බලයක් එහෙම නැත්නම් බාහිර සම්ප්‍රයුක්ත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවය පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් හරි බලන්නකො මේ බලය බිඳුවක් වෙන්නේ නැති තාක් හරිද ඒ කියන්නේ දැන් මේ බලය බිඳුවක් වෙනකන් එක්කෝ මේක අනිශ්චලයි එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් යන හොඳට බලන්න මොකද්ද කියන්නේ බාහිර සම්ප්‍රයුක්ත බලයක් යෙදෙන තුරු ඒ කියන්නේ තාම බිඳුවයි යෙදෙනකන් යෙදෙනකන් ඒ කියන්නේ සම්ප්‍රයුක්තයේ බිඳුවේ තියෙද්දි බාහිර බලය මෙතන එකක් වුණොත් බැරි වෙලා හරි අන්න ඔය කියපු සමතුලිතයේ බිඳ වැටෙනවා ඔය කියපු සමතුලිතයේ බිඳ වැටෙනවා දැන් මේකේ කියන්නේ බාහිර සම්ප්‍රයුක්ත බලයක් යෙදෙන තුරු ඉතින් සම්ප්‍රයුක්තයේ බිඳුවයි කියලා නේ නොකිය කියන්නේ බාහිර බලයක් යෙදෙන තුරු කියලා කියන්නේ සම්ප්‍රයුක්තයක් යෙදෙනකන් ඒ කියන්නේ දැන් තාම මෙයා බිඳුවේ ඉන්නේ එහෙනම් බිඳුවේ ඉන්නවා නම් බලන්න මොකද කියන්නේ එක්කෝ නිශ්චලයි එක්කෝ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා වරහන් ඇතුළේ ඔක තවදුරටත් චුට්ටක් පැහැදිලි කරලා තියෙනවා වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා නොකරයි නම් එම වස්තුව හෝ වස්තු පද්ධතිය නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීයව චලිත වේ. හරිනේ පැහැදිලිනේ. එහෙනම් ළමයි ඔව්වා හොඳට ඔළුවට දාගන්න. ඌ අමාරු දේවල් නෙමෙයි. හරි අමාරු දේවල් නෙමෙයි. හරිම සරල දේවල්. හරි අවබෝධය තමයි වැදගත් වෙන්නේ. හරි. දැන් එතකොට මට මෙතන තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ නිව්ටන් විසින් මේ නියම ඉදිරිපත් කරන්න කලින් නිව්ටන් විසින් දැන් මේ නියම ඉදිරිපත් කරුවානේ ලෝකෙට. නිව්ටන් විසින් මම මේ ළමයි තුල තියෙන වැරදි මිත්‍යාවක් මම මේ නැති කරන්නේ. දැන් නිව්ටන් විසින් මේ නියම ඉදිරිපත් කරානේ. ඉතින් ওই නිව්ටන් නියම ඉදිරිපත් කරන්න කලින් ලෝකේ මෙවුව ක්‍රියාත්මක වුණේ නැද්ද? ක්‍රියාත්මක වුණා. දැන් නිව්ටන් ඇපල් ගහ යට ඉඳගෙන ඉන්නකොට ඇපල් ගෙඩියක් බිමට වැටුණා. ඊට කලින් ගස්වල තිබ්බ ගෙඩි බිමට වැටුනේ නැද්ද? වැටුණා. ඒ කියන්නේ මේ නිව්ටන් මේක මේ පැහැදිලි කරලා දෙන්න කලින් මේ සිද්ධි මොකද වුනේ වුණා මේ සිද්ධි වුණා ඒකේ විද්‍යාත්මක පදනමයි මෙයා පැහැදිලි කරලා දුන්නේ ආ මේක මේ හින්දා වෙන්නේ ළමයි හිතාගෙන ඉන්නවා නිව්ටන් නියම නිව්ටන් විසින් මේක පැහැදිලි කරාට පස්සේ එතන ඉඳන් තමයි මේ සිද්ධි ඔක්කොම වෙන්න පටන් ගත්තේ ඒ කියන්නේ ගස් වලින් ගෙඩි බිමට වැටුනේ නිව්ටන් මේක පැහැදිලි කරාට පස්සේ ඊට කලින් වැටිලා නැහැ ඔන්න ඔය වගේ මේ වැරදි අදහස් ළමයින්ගේ මේ ඔළුවේ තියෙනවා හරි ඒවා එහෙම නෙමෙයි ඒවා කලින් ඉඳන් වුණා මෙයාලා මොකද කරුවේ ඒක පින්නවා හා මේක මෙහෙම මෙහෙ මේහිඳ වෙන්නේ ඊට පස්සේ තමයි ඒක අර වාදයක් විදිහට ලෝකේ ගොඩ නැගෙන්නේ හරිද එතකොට ඒ වගේ ගොබ්බ සිතුවිලි ඔළුවට දාගන්නේ ආ නිව්ටන් විසින් මේක කීවට පස්සේ තමයි ආ මේ වස්තු නිශ්චලතාවයේ තිබ්බේ නැත්තම් ගස් වලින් ගෙඩි බිමට වැටුනේ මෙයා මේක පැහැදිලි කරාට පස්සේ ඒ වගේ ගොබ්බ සංකල්ප ඔළුවට දාගන්න එපා හරි දැන් ඕකේ මේ රූපේ ඇඳලා තියෙනවනේ මෙන්න මේක තියෙනවා ඒකේ F1 F2 ඔය U කියලා ලකුණු කරලා තියෙන ළමයි මෙයාගේ ප්‍රවේගය එතන ලියාගන්න U කියන එක ගාව වරහන් ඇතුළ ලියාගන්න ප්‍රවේගය ප්‍රවේගය තමයි ඔය ලකුණු කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි U වලින් නම් නෙමෙයි ඔක ලකුණු කරන්නේ V අකුරෙන් V අකුර දාගත්තත් කමක් නැහැ උතන්ට ප්‍රවේගය velocity අපි සාමාන්‍යයෙන් V අකුරෙන් තමයි ප්‍රවේගයේ සංකේතවත් කරන්නේ U අකුරත් ගන්න ඕන නැත්තේ නෑ හරි U අකුරත් ගන්න ඕන හරි එතකොට දැන් අපි දැන් මේ සිද්ධි පැහැදිලි කරගන්න ඕනේ ළමයි. හරි. දැන් එක රූපයක් ඇඳලා තියෙනවා. ඔතන ඉස්සරහින්ම ළමයි අනිත් රූපෙත් අඳින්න ඕනේ. හරි. කොහම රූප දෙකම අඳින්නම්. මේ බලන්න. එකක් දැන් ඇඳලානේ තියෙන්නේ. මේකනේ ඇඳලා තියෙන එක. ප්‍රවේගය v මේ පැත්තට f1 මේ පැත්තට f2. එතකොට f1 සමාන f2 වහොත් මේ සම්ප්‍රයුක්තය බිඳුවක් වේ එම නිසා වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ හරි පල්ලෙහායි මේ ටික ලියාගන්න සම්ප්‍රයුක්තයේ බිඳුව දැන් ඔක F1 සමාන F2 කියලා තියෙනවනේ. වහොත්
සම්ප්‍රයුක්තේ බින්ද රූල් වලට ගියාට කමක් නැහැ ඔය රූල් තියෙනවා උතන වැඩිත් එක්ක උතන ලියන්න සම්ප්‍රයුක්තේ බින්දුවක්ේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත ඒ රූපෙටම ඉස්සරහා තව හිස්තරක් තියෙනවානේ ඒ හිස්තරේ මේක දාගන්න मैं लिया अवस्था देना पेन मैं वह मेके प्रवेगे अग्नि मेक अयाथ सामान एफ टू उन्न संप्रयुक्त बिंदु एक वस्तु निश्चलाट पास अटिंग अपील හරි ලියන්න මෙහෙම ලියන්න මෙහෙම යන්න යම් වස්තුවක් නිසලවන්නේ එම වස්තුව මත නිසලවන්නේ යම් වස්තුවක් නිසලවන්නේ එම වස්තුව මත නිසලවන්නේ එම වස්තුව මත ක්‍රියා කරන බලවල එම වස්තුව මත ක්‍රියා කරන බලයන්හි එමිලියන් බලයන්හි සම්ප්‍රයුක්තය संप्रयुक्त बलयान ही संप्रयुक्त संप्रयुक्त शून्य इतर गटल अग्नि में एकाकार प्रवेग इलांग पॉइंट इलांग पॉइंट චලනය වෙමින් පවතින වස්තුවක් මත 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 වස්තුවක් මත චලනය වෙමින් පවතින වස්තුවක් මත වස්තුවක් මත ක්‍රියාත්මක බලයන්හි සම්ප්‍රයුක්තය ක්‍රියාත්මක
ක්‍රියාත්මක බලයන්හි සම්ප්‍රයුක්තය සම්ප්‍රයුක්තය ක්‍රියාත්මක බලයන්හි සම්ප්‍රයුක්තය සම්ප්‍රයුක්තය සයිඩ් මොනෙල චලිත වෙමින් පවතින වස්තුවක් මත ක්‍රියාත්මක බලයන්හි සම්ප්‍රයුක්තය ශුන්‍යයක් වේනම් ශුන්‍යයක් වේනම් ශුන්‍යයක් වේනම් ශුන්‍යයක් වේනම් ශුන්‍යයක් වේනම් එම චලිත වස්තුවේ වේගය 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 නොවෙනස්ව පවතී නොවෙනස්ව පවතී නොවෙනස්ව පවතී නොවෙනස්ව පවතී නොවෙනස්ව පවතී එනම් 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 වස්තුව 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 ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ චලිත වේ චලිත වේ චලිත වේ හරි ආ එතකොට ඔය තමයි නිව්ටන් කිව්වේ හරිද එතකොට ඕකේ ඔයාලා මතක තියාගන්න ඕනේ සම්ප්‍රයුක්තයේ බිඳුවයි නම් එක්කෝ නිශ්චලයි එක්කෝ ඒකාකාරව යනවා ඒ කියන්නේ එකම වේගයකින් යනවා වේගය වෙනස් වෙන්නේ දැන් බයික් එක එහෙම යනකොට පොඩක් බලන්න හරි මීටරේ තියෙන්නේ එකම තැනක නම් අන්න තේරුම් ගන්න. හරි. එහෙනම් මම දැන් යන්නේ ඒකාකාර වේගයෙන්, ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එහෙනම් මෙතන මොකද වෙලා තියෙන්නේ? වාහනය මතේ දෙන ප්‍රතිරෝධී බලයයි ඊට පස්සේ පොළවෙන් ඇතිවන බලයයි බල දෙක සමාන වෙලා. හරි. බල දෙක සමාන වෙලා ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? සම්ප්‍රයුක්තය බිඳුවක් වෙලා. එහෙනම් අන්න ඒකාකාර අවස්ථාව. මෙහෙම වාහනය යනකොට මීටරේ දිහා බලාන යන්න එපා. හරි මං දැන් කොහොම හරි මේක 40 තියාගෙන යනවා අඩු කරන්නෙත් නැහැ වැඩි කරන්නෙත් නැහැ ගා බලන යනකොට ඉස්සරහින් ගල පත බෑවෙ මොකක් හරි ඈ එහෙනම් මේ කිව්වේ නිකම් පොඩි අදහසක් ගන්න කිව්වේ ඈ හිටපන් හරි වැඩි වෙන්න දෙන්නෙත් නැහැ අඩු වෙන්න දෙන්නෙත් නැහැ ගා මීටරේ දිහාගෙන යනවා ඉස්සරහින් ඇවිල්ලා මොකක් හරි පත බෑවෙ ඊට පස්සේ ඈ හරි ආ දැන් එතකොට එහෙනම් ඔන්න සිද්ධිය දැන් පැහැදිලි සිද්ධිය දැන් දන්නවා එහෙනම් නිව්ටන් ඕක තමයි කිව්වේ හරි ලියන්නකො මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔතන පල්ලෙහා ලියන්න මෙහෙම ප්‍රශ්නයක් ලියන්න මෙහෙම ඉඩ තියලා තියෙන ප්‍රශ්න කරන්න ලියන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නය ලියන්න මෙහෙම යම් වස්තුවක් මත ක්‍රියාකරන සම්ප්‍රයුක්ත බලය 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 ශුන්‍යයක් වේනම් ක්‍රියාකරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයක් වේනම් ක්‍රියාකරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයක් වේනම් කෙලකමාවක් දාලා ශුන්‍යයක් වේනම් කෙලකමාවක් දාලා පළවෙනි උත්තරේ ලියන්න උත්තර හතරක් දෙනවා ඔයාලා හරි උත්තරේ තෝරන්න පළවෙනි එක ශුන්‍යයක් වේනම් ලියන්න එම වස්තුව එම වස්තුව චලනය වේ. පළවෙනි උත්තරය ඔය චලනය වේ. දෙවෙනි උත්තරේ චලනය වේ. දෙවෙනි උත්තරේ
දෙවෙනි උත්තරේ වස්තුව නිසලය වස්තුව නිසලය වස්තුව නිසලය වස්තුව නිසලය හරි තුන්වෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ තුන්වෙනි එක ලියන්න ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ හරිද ඊට පස්සේ හතරවෙනි එක ලියන්න හතරවෙනි එක ලියන්න හතරවෙනි එක ලියන්න ඉහත දෙක සහ තුන යන අවස්ථා ඉහත දෙක සහ තුන යන අවස්ථා අවස්ථා දෙකම හඳුනාගත හැක ඉහත දෙක සහ තුන යන අවස්ථා දෙකම හඳුනාගත හැක දෙකම හඳුනාගත හැකි. හරි. ඉහත දෙක සහ තුන යන අවස්ථා දෙකම හඳුනාගත හැකි. හරි. මොකක්ද ඔයාලගේ පිළිතුර? දැන් මේක කියන්නේ සම්ප්‍රයුක්තේ බිඳුවයිලු. හරි. පළවෙනි එකේ කියවා වස්තුව චලනය වෙන්නේ. දෙවෙනි එකේ කියවා නිසලය. තුන්වෙනි එකේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා කියලා කියවා. මේකේ හතරවෙනි එකේ කිව්වා දෙවෙනි සහ තුන්වෙනි අවස්ථා දෙකම ගන්න පුළුවන් කියලා. හරි. මොකක්ද පිළිතුර? 1ද 2ද 3ද 4ද? මට කියන්න. පිළිතුර මොකක්ද? හරි ඔයාලගේ උත්තර හරි මොකක්ද අවස්ථාව අංක 4 ඒ කියන්නේ අවස්ථා දෙකම වෙන්න පුළුවන් එක්ක නිශ්චල වෙන්නත් පුළුවන් එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් යන්න පුළුවන් පළවෙනි උත්තරේ වැරදි ඇයි ඒක කියන්නේ චලනය වේ ඒක ඒකාකාරව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි දන්නේ කොහොමද යන්නේ කියන්නේ හරිද එහෙනම් පළවෙනි පිළිතුර ඔන්න වැරදි හරිනේ හොඳයි ඊට පස්සේ ලියන්නක මෙන්න මෙහෙම මෙහෙම පල්ල ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ යන්න පහත වස්තුව මත ක්‍රියාත්මක පහත වස්තුව මත ක්‍රියාත්මක බල සමූහය සලකා බල සමූහය සලකා බල සමූහය සලකා බල සමූහය සලකා පහත අවස්ථාවලින් සත්‍ය ප්‍රකාශය තෝරා නැත්තම් ඔව් සත්‍ය පිළිතුර තෝරා සත්‍ය පිළිතුර තෝරා හරි ඒකෙත් අර විදිහට මම උත්තර හතරක් දෙනවා හරි ආ පළවෙනි උත්තරේ මේ රූපය අඳගන්න ඉඩක් තියාගෙන පළවෙනි උත්තරේ සම්ප්‍රයුක්තය නිව්ටන් 40යි සම්ප්‍රයුක්තය සමානයි නිව්ටන් 40යි පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ සම්ප්‍රයුක්තය නිව්ටන් 10යි හරිද සම්ප්‍රයුක්තය නිව්ටන් 10 දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ වස්තුව සමතුලිතය
හතරවෙනි උත්තරේ ඉහත සියල්ල අසත්‍ය වේ. ඉහත සියල්ල අසත්‍ය වේ. පළවෙනි උත්තරේ සම්ප්‍රයුක්තය 40යි, දෙවෙනි උත්තරේ සම්ප්‍රයුක්තය 10යි, තුන්වෙනි උත්තරේ වස්තුව සමතුලිතයි, හතරවෙනි එක ඉහත සියල්ල අසත්‍ය වේ. හරි. මෙන්න රූපේ කල්පනා කරලා බලලා මට කියන්න මොකද්ද උත්තරේ ඉස්සලා රූපේ අඳින්න කලින් මේක දිහා බලලා කියන්න බලන්න. මට කියන්න බලන්න මේකේ මොකක්ද උත්තරේ කියලා. එක පිළිතුරක් ආවා. තව එකක් ආවා ඒක නම් වැරදි. පළවෙනියටම කියප එක හරි. දසුන්ගේ උත්තරේ හරි. නිදේශ් බලන්න චුට්ටක් ආයේ. කො උත්තරේ වන්න ළමයි. ඔබ නිකන් රූපේ අඳින්න කලින් නිකන් රූපේ දිහා බලලා කියන්න පුළුවන් ඔබ. නිත්‍යාගේ උත්තරෙත් හරි. අනිත් අය තුන්දෙනයි කීවේ. සුරංජන් සුරංජන්ගේ වැරදි, හිරාන්ගේත් වැරදි, සුරංජන්ගේත් වැරදි. කෝ දැන් මේ කීප දෙනායිනේ උත්තර දෙන්න. අනිත් අය මොකද? ඔය පාඩමේ මුල් කොටස බලලා නැති වුණා තමයි ඔයෝක හිතා ගන්න බැරි. වශිනිගේ උත්තරෙත් වැරදි. දිල්කාගේ හරි. අයේෂ්ගේ උත්තරෙත් වැරදි. මොකද්ද මේකේ උත්තරේ? ආ මේ මොකද්ද යා? මොකද්ද මන් දන්න එකක් කියලා දෙන්න. මధుර වැරදි, අංජන හරි. මොකද්ද උත්තරේ? නිම්සරගෙත් හරි. උත්තරේ අංක 4 නෙමෙයි 3. උත්තරේ අංක 3. වස්තුව සමතුලිතයි. ඔය ඉතින් මෙහෙමයි. පාඩම් කරලා නැති අයට ඕක දැන් මුල් කොටස් උගන්නපුවා බලපු නැති අයට උත්තරේ ගලපන්න බෑ. මොකද්ද මේකේ වෙන්නේ? මොකද්ද මේ තියෙන්නේ? සමාන්තර බලපද්ධතියක් තියෙනවා. එක්තල සමාන්තර බලපද්ධතියක්. එතකොට එකම දිශාවට තියෙන්නේ මුන්දෙන්නගේ සම්ප්‍රයුක්තය ගන්න මොකද කරන්නේ? එකතු කරන්න ඕනේ. බල දෙක සමානයි. ඒ කියන්නේ හරි මැදින් ක්‍රියාත්මක වෙයි. බල දෙක සමානයි කියලා කියන්නේ හරි මැදින් ක්‍රියාත්මක වෙයි. ඒ කියන්නේ 10යි 10 එකතු කරනවා. 10යි 10 එකතු කරනවා. හරි. 10යි 10 මෙතන එකතු වෙච්චාම 20යි නිව්ටන්. හරි. පල්ලෙහාටත් නිව්ටන් 20යි. ඉතින් මොකද වෙලා තියෙන්නේ? බල දෙක සමානයි, විශාලත්ව වලින් දිශා ප්‍රතිවිරුද්ධයි, ඒක රේඛියයි. ඒ කියන්නේ සම්ප්‍රයුක්තය බිඳුවයි. ඒ කියන්නේ සම්ප්‍රයුක්තය 40ක් නෙමෙයි, සම්ප්‍රයුක්තය 10ක් නෙමෙයි, සම්ප්‍රයුක්තය බිඳුවයි. සම්ප්‍රයුක්තය බිඳුවයි කියලා කියන්නේ වස්තුව සමතුලිතයි. හරිද? ඕං අර දැන් මේවා ඕං බලලා නැති කට්ටියට ඕං බෑ. හරිනේ? ආ එහෙනම් ඔක දාගන්න. මේ රූපේ ඇඳලා මම වෙන විස්තර කිරීමක් දෙන්නේ නැහැ. රූපේ ඇඳලා මම ටික දාගන්න. හරි. එහෙනම් වෙලාව ඕ ගිහිල්ලා පහුවලා නේ 10ක් පහුවලා. ඕ හරි. එහෙනම් අපි පන්තිය නවත්තමු.